පාස්කවිරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරය සිද්ධ වෙලා දැන් අවුරුදු කනකර අවුරුදු පහක් විතර ගිහිල්ලා අද දැන් මේ වෙද්දි පොත් ප්‍රදර්ශනයේ උණු කැවුම් වගේ විකිරණ පොතක් බවට පත් වෙලා තියෙනවා මේක. පාස්කවිරිදා ප්‍රහාරය මාතකින්න පොතේ ලේඛක සුනන්ද දේශප්‍රිය සහ මේ සිදුවීම ගැන සෑහෙන වාර්ත පහුගිය කාලයක් තිස්සේ තාම පොතක් නම් ලිව්වේ නැහැ නමුත් කාලයක් තිස්සේ දිගටම වාර්තාකරණයන් ගණනාවක් කරපු සහ කරුණු ගණනාවක් එකතු කරපු මාධ්‍යවේදී තරඟ ජයවර්ධන මං හිතන්නේ මේ ගැන විමර්ශන කරපු විමර්ශකයන් හැරුණම වැඩිම මේ පිළිබඳ තොරතුරු එකතුවක් සහිත මේ ගැන කරුණු දන්න දෙන්නෙක් තමයි මේ ඉන්නේ මං හිතන්නේ පාස්කුරිදා රස්තභාරේ කතා. මේ කතාවේදී මම බලාපොරොත්තු වෙන මෙහෙම එකක්. දැන් කියනවනේ දැන් අපි මේ නිදහස උදා වෙලා වගේ තියෙන්නේ කියලා. නැතනම් ජනතාවට කතා කරන්න නිදහසක් තියෙනවා සහ නිදහසක් හදා ගන්න ඕන කියලා. අපි හැමෝම අපි තුන් දෙනාම ප්‍රකාශනයේ නිදහස පිළිබඳ සෑහෙන වැඩ කළ තින්ස අපි මෙහෙම කරමු කියලා මං කියන්නේ මේකේ වෙච්ච දේවල් ඩොට්ස් ටික අපි බය නැතුව එයා කරමු. අපි කලින් හිතුවේ මෙහෙම නිසා මෙහෙමද කියලා ප්‍රශ්නයක් එනවා වගේ වක්‍රව කියපු දේවල් අපිට ටිකක් ඍජුව අපේ අනුමානයන් කියන්න පුළුවන් වපසරියක් තියෙනවා කියලා මම හිතනවා මේ පාස්කු ඉරිදා ත්‍රස්ත භාරයේ පිළිබඳ. එතකොට මං හිතන්නේ ඍජුව බුද්ධිංශවල අය විදේශ රාජ්‍යයන් සහ මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්දියේ කවුද කියන එක පිළිබඳව සෑහෙන කරුණු එලිපිට කතා කරන්න මං හිතන්නේ පොස්පසක් හැදෙනවා තියෙනවා කියලා හිතාගෙන අපි කතා කරමු. මං හිතන්නේ සුනන්දගේ පොතේ පිටිපස්සේ සහ පොතේ නමේ තියෙන වචනයක් තියෙනවා පාරරාජ්‍ය ඩීප් ස්ටේට් කියන එක. එහෙම නැත්නම් අපි හිතනවා අපිට ඡන්ද අයිතිය තියෙනවා කියලා. අපි හිතනවා අපිට ප්‍රකාශන නිදහස තියෙනවා කියලා. අපි හිතනවා රටේ තීන්දුව අපි ගන්නවා කියලා. අපි හිතනවා රටේ අනාගතයේ පැවැත්ම තීන්දුව කරන දේවල් අපි කරනවා කියලා. හැබැයි අපිව පාලනය කරන අපට යටින් අපව පාලනය කරන අපේ සමාජයේ විවිධ පැතිවලට තල්ලු කරන විවිධාකාර සිදුවීම් වෙනවා. ඒ සිදුවීම් පිටිපස්සේ හැංගිලා පිරිසින්නෝ. එලිපිටත් පිරිසින්නෝ. අපි දන්නවා පාස්කුඩට රසපහර වළක්වා ගන්න අසමත් වීමේ වගකීම්ත්ත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුරයව කටයුතු ප්‍රධානියා මේකට වගේ කියනවා ප්‍රධාන කෙනා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ඇවිල්ලා මේ පොතත් එක්ක ෆොටෝ එකක් ගන්නවා. පොතේ තියෙන කුටියට ගිහිල්ලා හිනා වෙලා ෆොටෝ එකක් ගන්න. එයා හිනා වෙන්නේ කාටද? ඒ කියන්නේ යුක්තිීතු නොකරපු අයටද? මේ රටේ මිනිස්සුන්ටද? මම හිතන්නේ මේ වගේ පොතකින් අපිට මේක කියන්න වීම සහ මේකට අපරාධයට යුක්තියක් ඉටු නොවීම එක්තරා විදිහක මේ සමාජයේ අසරණකමක් අපි මේ කියන්නේ මේ අසරණකම තමයි සුනන්දේ හඬගාලා කියන්නේ මේ මෙහෙම වෙලා තියෙනවා මේ රටේ වේව එකක් වෙලා තියෙනවා අදටත් යුක්තිය නැහැ කියලා. ඉතින් මම හිතන්නේ අපිට පැති ගණනාවකට යන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ සුනන්දේ ඩීප් ස්ටේට් කියන්නේ මොකක්ද? පාරරාජ්‍ය කියන්නේ මොකක්ද? ඒක අපි අර සර්වජන ඡන්ද බලයේ හිමි පරමාධිපත්‍ය බලයේ හිමි ජනතාව විදිහට අපිට පිටිපස්ස මම හිතන්නේ ඉස්ස රැකේ සම්පූර්ණයෙන්ම රටේ පැවැත්මම වෙනස් කරා. ඉතින් මොකද්ද මේකට අදාළව පාරරාජ්‍ය කියන්නේ? අතවසෙම මේ වචනය ටිකක් ප්‍රමාණවත් මදි වෙන්න පුළුවන්. නමුත් වෙනත් වචනයක් සොයාගන්න බැරි වුණා. දැන් රාජන් හුල්ලියපු පොත පරිවර්තනය කරේ මහින්ද හත්තක. එයා පාවිච්චි කළේ අදිසි හස්තේ කියලා. ඉතින් ඒ වචනේ ඒක මහින්ද ඒක ප්‍රමාණවත් මදි. අර මහමොලකරු අදිසි හත්සේ වගේ ඒ වගේ පාරරාජ්‍ය කිව්වොත් එන්නේ නිකන් පැරල් ස්ටේට් කියන එක. ඊට වඩා මේකේ ඇත්තරම තියෙන පතලෙහි තියෙන රාජ්‍ය කියන එකයි. රාජ්‍ය යටින් තවත් තියෙනවා යම් කිසි විදිහක රාජ්‍යයක් පවතිනවා. ඒ කියන්නේ අපි දකිනවා ජනාධිපති අගමැති පාර්ලිමේන්තුව වගේ ඊට යටින් තියෙන විශේෂම යුද්ධකරණ වෙච්ච සමාජයක මේක ගොඩක් වෙලාවට තියෙනවා. දැන් අපි දන්නවා විශේෂම යුද්ධකරණ වෙච්ච ඇමරිකාව වගේ රටක පවා මේ ඩීප් ස්ටේට් එක ගොඩක් තියෙනවා. මේ මොකද ඒකත් එක්ක යුද්ධ හමුදාවන්ට විශාල බලයක් එනවා. එතකොට අපි කියන නැෂනල් සිකියුරිටි ස්ටේට් කියන එක තමයි, ඒ කියන්නේ ජාතික ආරක්ෂක රාජ්‍ය කියන එක තමයි හැදෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නෙමෙයි. බුද්ධිංශ වගේවට තියෙන හැම වෙලේම බුද්ධිංශ වල තියෙන විශාල බලයක් ඇත්ත වශයෙන්ම. මම බුද්ධිංශ ඇත්ත වශයෙන්ම බැලුවොත් පොත කියනකොට අපිට තේරෙනවා. පරීක්ෂණය කරනකොට හැම කෙනෙක් ගැනම නැගෙනහිර පළාතේ ගත්තොත් නාවික හමුදාව, ගුවන් හමුදාව, යුද හමුදාව තුනම වර්තා ගන්න පුළුවන්. ඒ ඔක්කොටම ඉන්නවා ඇත්තටම ඔත්තු සේවකයෝ. ඔත්තු තමන්ගේ සේවයත් ඉන්නවා, නිතක සල්ලි දීලා ඔත්තු දෙන අයත් ඉන්නවා. විශාල පිරිසක් කියන්නේ මේ අපිට හිතන්න බැරි තරම් විශාල මේ ජාලයක් තියෙනවා. ඒ ජාලය 100%ක් අපි කියන ආණ්ඩුවට පත්වන අය විසින් පාලනය කරන එකක් නෙවෙයි. ඒකට යටින් කවුරුවවත් දුවනවා. නිතක ඒක හරිම බලවත්. මොකද ඒක හුඟක් වෙලාවට සමාජයේ තියෙන ආන්තික, ඒ කියන්නේ මහා
ප්‍රබල ආන්තික මතවාදයක සම්බන්ධ වෙනවා. ඒගොල්ල ඒකෙන් අපි ආණ්ඩුව මොනවා කිව්වත් ඒගොල්ලෝ කරන දේ බය නැතුව කරනවා. ඉතින් ආන්තික මතවාදයක සම්බන්ධ වෙන එක පොඩ්ඩයි තවදුරටත් කතා කරමු. නමුත් ඔයා කියාගෙන අපි නෑ ආන්තික මතවාදී කියලා මම කිව්වේ උදාහරණයක් ගත්තොත් බලන්න. දැන් මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව කැමැත්තක් තිබුණෙත් නෑ උසාවි වලින් කියලා තිබුණා උතුරු නැගෙනහිර පන්සල් හදන්න එපා කියලා. එපා කියපු තැන් වල. නමුත් බැලුවොත් යුද හමුදාවත් හාමුදුරුවරුත් ගිහිල්ලා බය නැතුව හදනවා. එතකොට මේක මම මේ ආගමික ප්‍රශ්නයක් මොකුත් නෙවෙයි කියන්නේ. ඒ වගේකට පිටුබලය ලැබෙන්නේ කොහෙන්ද? ඒක අපි බලන්න ඕනේ. මේ මේ අධිකරණ එපා කිව්වත් ආණ්ඩුව එපා කිව්වත් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් එවැනි දෙයක් අවශ්‍ය වුණා කියලා. ඔහුට අවශ්‍ය වුණේ යම් කිසි විදියක විදියට දෙමළ ජනතාවත් එක්ක කතා වැඩ කරලා එයාට චන්දටික ගන්න එයාට වමනා වුණේ. සමහරට අදහසක් තියෙන ඇති ප්‍රතිසංධානයක් ඇති කරන්න ඕනේ කියලා. මොකද එයා දීර්ඝකාලයක් ඕක ගැන වැඩ කරපු නිසා අපිට ඒකට නෑම කියන්නත් බෑ. ඌ කියන්නත් බෑ. නමුත් එයාටත් පිටින් වැඩ කරන්න පුළුවන් බලවේගයක් තිබුණා. ඉතින් ඒ බලවේගය අදත් තියෙනවා. එවැනි එකක් නැති කිරීමට නම් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන මේ උත්සුකයන් දෙකක් තියෙනවා. එකක් තමයි දඬු මුක්තිය නැති කිරීම. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඊළඟ එක තමයි අපි කියන ආරක්ෂක ව්‍යූහයන් ප්‍රතිසංස්කරණය කරලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ඒව ගෙනේම. ආරක්ෂක ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම අපි ඇත්තට මේක කතා කරන්න ඕනි කෑල්ලක් එකක් මං හිතන්නේ. ඉතින් මං හිතන්නේ ඩීප් ස්ටේට් කියන එක මේ මේ අපේ වගේ රටවල විශේෂයෙන් ඒ මිලිටරි මම හිතන්නේ ඇමරිකාවට වඩා අපේ එකේ ගති ලක්ෂණත් වෙනස්. දැන් ඇමරිකාවේ තියෙන වෙන ව්‍යාපාරිකම පැලැන්තියක් ඉන්නවා. මේ ආයුධ විකුණන සහායක ඒක වැඩ කරන විදිහක් තියෙන එලීට් එකක්. මේ අපේ රටවල ඒක වැඩ කරන විදිහ ඇතුලේ තියෙනවා. විදේශ මං හිතන්නේ බුද්ධි අංශ ඔත්තු සේවා වගේ අයත් ඉන්නවා. දැන් ලංකාවෙත් දැනිලන්ත ජයවර්ධන පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ඇහුවොත් ආය මං හිතනවා අපි මේක වැඩිදුර කතා කරනවා නිලන්තලා වගේ. එතකොට ඒවා මෙහෙ වුණේ කොහොමද? නාමල් කුමාරලාගේ ඒවා ආවේ කොහෙන්ද? මේ මේ වගේ කැලේවලදී මං හිතන්නේ ඒවා එනවා. ඉතින් තරිදු පාස්කුරිත රස්තපහාරේ අපිට පොඩි කතාවේ මේව කරන්න කලින් නැවත වතාවක් සිහිපත් කර සමහරු අහලත් ඇති. නමුත් ටයිම් ලයින් එකක් මේක උන මේක සහ මට තව කැලක් පොඩි මතක් කරලා තියන්න ඕනේ පස්සේ අපි කතා කරමු. ඒ කියන්නේ දැන් මේ ආයෙත් දැන් ආණ්ඩුවක් ඇවිල්ලා ඉන්නවනේ. මිනිසුන්ට දැනනවා මේ තමන්ගේ ආණ්ඩුවක් කියලා. මේ ආණ්ඩුවටත් ඉහලින් මේව පවතින්න පුළුවන්ද? දැන් මේ ආණ්ඩුව යටතේ යුක්තියට වේද? එතකොට මේක ඇත්ත නිරාවරණය කරගන්න පුළුවන් වේද? ඒකට දඩුවම් ලැබෙන්න පුළුවන් වේද? නැත්නම් ඒක වෙනස් කරන්න පුළුවන් වේද? දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ අර මේ මිලිටරි ගැසට් එක හමුදාව සේවයට කැඳවීමේ ගැසට් එක දික් කරනවා. ඒක දික් කරා කියලා තරිදු ලියනවා ලිපියක්. ඒක ලිව්වට පස්සේ විශාල මේ එකක් සාමාන්‍ය මිනිසුන් හිතන්නේ මේ අයියෝ මේ ආණ්ඩුවට මේ කකුලෙන් අදින්න ඕනක් කියලා. නමුත් ඇයි මොකද්ද මේ කන්ටිනියු වෙන්නේ? මොකක්ද මේ ඉදිරියට යන්නේ කියන එකත් මම හිතන්නේ අපිට කතා කරන්න පුළුවන්. නමුත් ටයිම් ලයින් එක ඉස්ට් ඇටැක් එකේ තනිදුම ඉස්ට් ඇටැක්ේ ටයිම් ලයින් එකට එන්න මම මේ සුනන්දය නවත්තපු තනින් මම හිතන්නේ ඇතර මේ ඩීප් ස්ටේට් එකකට පවතින්න බෑ රාජ්‍ය අනුග්‍රහයක් නැතුව රාජ්‍ය සම්බන්ධතා නැතුව යම් යම් බලයේ ඉන්න යම් යම් පාර්ශ්වවල සහයෝගය තියෙන්න ඕන. එතකොට මම හිතනවා දැන් ගැසට් එක ගැනත් කිව්වෙ හින්දා ලංකාවේ අවුරුදු ගාණක් තිස්සේ හදිසි නීතිය දාලා පාලනය කළා. ඊට පස්සේ හදිසි නීතිය නැති වුණාට පස්සේ මහින්ද රාජපක්ෂට 2010න් පස්සේ සමහර දේවල් වලට හමුදාව කැඳවලා يعني තමන් අපි හොඳටම දන්නවනේ හමුදාව ඇතුලෙන් වෙනම කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා. හමුදාවට අනුබද්ධ වෙනම කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා. ඒක අපේ මාධ්‍යවේදීන්ට සම්බන්ධ සිද්ධි ගොඩකදී එළියට ආවා. රාසමාණිකම් මගයත් හෙළිදරව් කළා. සුරන්දගේ පොතේ තියෙනවා. එතකොට ඒ වගේ වට සහාය වෙන්න තමා මහින්ද රාජපක්ෂ කැසට් එක ගහන්නේ මුලින්ම 2010දී ඔය හමුදාව සිවිල් වැඩවලට කැඳවලා. ඇත්තටම දැන් මේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තිය අරදී ගහන්නේ. ඒකේ බැලුවොත් එහෙම අත්තරංගුවට ගන්න සාමාන්‍ය පොලිස් නිලධාරීන් දිහා බලද්දී ඔක්කොම මේගොල්ලෝ තියෙනවා. හමුදාවට තියෙනවා. එතකොට පහුගිය රතුපස්සල ගැහුවා. රතුපස්සල ගැහුවට පස්සේ ඇවිදින් කිව්වේ අන්තිමට හමුදාව කැඳපු එකෙක් නෑ. ඇවිදින් කිව්වා අපිට ඕන ලාවක එන්න පුළුවන්. එන්න පුළුවන්. ඊට පස්සේ ගැසට් එක නිසා ගෝඨාභය රාජපක්ෂගේ ඉස්සරහා මිරිහානේ ගැහුවට පස්සේ දවසේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔය තරිඳුත් හිටියා මාධ්‍ය සාකච්ඡාවේ මාත් හිටියා. ඔයත් ප්‍රශ්න ඇහුවා මාත් කවුද හමුදාව ගෙන්නුවේ? මං ඇහුවා කවුද ගෙන්නුවේ? හමුදාව ගෙන්නන්න ඕනේ අපි කවුරුවත්? අර පාර්ලිමේන්තුවම ළඟට මතකද මේ 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 අංක මොනවා නැතුව මේ නිලධාරින් ඇවිල්ලා. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝට මේ ගැසට් එක නෙවෙන්න පුළුවන්. එතකොට ඇයි ඒ වගේ බරපතල එකක් දික් කරන්නේ? පැහැදිලිවම තියෙන රටේ බරපතල තත්ත්වයක් නැත්තම් එහෙම ගහන්න බෑ. එතකොට දැන්
මම ඇත්තර මේ ප්‍රශ්න මතු කළේ ලංකාව ඩිස්ටේට් එකක් තියෙනක අපි හැමෝම කතා කරන්න හැමෝම පිළිගන්නවා NPPකට සහයෝගය දක්කපු ශානිය බේසය කළ රවිසන විලටට නොකිය කියනවා හැම එකක් නොකිය කියනවා හැම එකක් බෞද්ධ සුනන්දය කියන එක වෙන පැත් වෙන අදහසකින් ඒගොල්ල කියනවා. එතකොට එහෙම තියදී ඒගොල්ලොත් මේකට සහයෝගය දක්වනවද කියන එක තමයි ප්‍රශ්නේ තිබ්බේ. අපි මේකට ආවොත් එහෙම තරින්දු දැන් මම අර කලින් කිව්ව එකමයි ඩීප් ස්ටේට් එකකට රාජ්‍ය අනුග්‍රහය නැතුව බෑ කියන්න හේතුව තමයි මම කිව්වේ රාජ්‍ය හෝ රාජ්‍ය රදල ආයතන 2014 වෙද්දී මහින්ද රාජපක්ෂට තීරණ ජනප්‍රියත්වය නැති වීගෙන ගියා. එතකොට යුද්ධේ ඉවරයි. ඒගොල්ලන්ට යම් මුස්ලිම් සිංහල වගේ වෙන ලංකාව ඇතුළේ තවත් ජනවර්ග දෙක ගැටුමක් ඇති කරන්න ඕනකම තිබ්බා. එතකොට ඒකේ හොඳම දේ තමයිුනේ 2014 දී හාමුදුරු නමක් එක පාට කිව්වා මට මේ මුස්ලිම් දෙන්නෙක් ගැහුවා කියලා පපාරා හරස් කරලා ඒක පාදක කරගෙන ලොකු ප්‍රශ්නයක් වුණා. කවුද ඥානසාර හාමුදුරුව කට්ටිය ගිහිල්ලා අබසරණ කතාව කියලා සම්පූර්ණ දර්ගා ටවුන් විනාශ කළා. ඒ විනාශයට DIG ඉන්ද්‍රන්ගේ දැන් ඔය ශානිය බේසේකරලට චෝදනා කරලා පාල් සිරිවර්ධනත් එතන හිටියා. පාල් සිරිවර්ධනයි DIG ඉන්ද්‍රනුයි තව කෙනෙකු එතන හිටියේ. රෙස්ට් කරලා උසාවියට ගෙනියද්දී ලොකු මහ විශාල බලපෑමක් කර දීලා ඒගොල්ලෝ නිදහස් කරන්න වුණා හමුදාවේ කණ්ඩායමක්. එතකොට මේ වගේ විමර්ශන ගියේ නැහැ තරින්දු. එතකොට ඕවා තමයි එතකොට බලපෑවේ. හා මේ ආණ්ඩුව වැටෙන්න ඔන්න මෙන්න තියදී ඕක දේවල් වුණා. ඊට පස්සේ මා ජනවාරි 8 වෙනිදා ආණ්ඩු මාරුණාට පස්සේ අපරාධ කීපයක විමර්ශන පටන් ගත්තා. ජෝසප් පරාජ් සිංහම් ඝාතනයට පිල්ල යන අත්තනම් ගොඩ ගත්තා. එතකොට එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සුරේෂ් සලේව ශාන්‍ය බේසේකර උසාවි ගෙන්නුවා. උසාවියේදී උසාවි අවවාද කළා මේ සමහර තොරතුරු දුන්න නැත්නම් හැම සලේට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඊට පස්සේ 2015 ඔක්තෝබර් 19 වෙනිදා ඒකන මේ සලේ තාම ඉන්නවද ලංකාවේ? නෑ, තනතුරු සහිතව විරාජමානව ඉන්නවත් තාම එහෙම ඉන්නවා. හරි, මේ අපි හිතනවා වෙන්නේ නැහැ නේද අපේ ආණ්ඩුවන්නේ මේනේ. මේ එතකොට 2015 ඔක්තෝබර් මාසේ දැන් ගහන්න ගනි අපේ ආණ්ඩුවන් කිව්වම ඒ කියන්නේ අපි අපිට කිසිම ආණ්ඩුවක් අපිට අදාළ නැහැ කියන එක අපි කිව්වේ. 2015 ඔක්තෝබර් මාසේ 19 වෙනිදා සුරේෂ් සලේව වග උත්තරක කියන්නේ එක්නැලිගොඩ නඩුවේ මේ එක්නැලිගොඩ අතුරුවන් වීම සම්බන්ධයෙන් නඩුවක් දාලා තිබ්බා සංදේශ එක්නැලිගොඩ මහත්මිය. ඒකේ සලේව වග උත්තරකාරයෙක් කරන්න අධිකරණයේ අවසර දෙනවා. එතකොට සලේව වග උත්තරකාරයෙක් වුණා. ඒ විදිහට යද්දි පාවෙන අවිගබඩාව සිද්ධියට ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසම නඩු දානවා 2016 අගෝස්තු මාසේ. මෙහෙම මෙහෙම වෙද්දී 2016 ඔක්තෝබර් මාසේ 16 වෙනිදා සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා හමුදා බුද්ධි ප්‍රධානියා යම් කුමන්ත්‍රණයක් කරනවා. ඒකේ තියෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරනවා. ඒ නිසා තනතුරෙන් අයින් කරන්න කියලා ඉල්ලනවා. 16 වෙනිදා ඉල්ලනවා නොවැම්බර් 2 සලේව අයින් කරනවා මෛත්‍රීපාල සිරිසේන. ඊට පස්සේ කීත්නවාගේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධතා හෙළිදරව් වෙනවා. ගෝඨාභයගෙන් කට උත්තර ගන්නවා 2018 වෙද්දී. ඔහොම වෙද්දී පළත් පාලන ඡන්දේනවා පොහොට්ටුව වෙනම පක්ෂයක් හදාගන්න රාජපක්ෂල වෙනම පක්ෂයක් හදාගන්න. එතකොට තරිඳුත් එක්ක කරපු ඉන්ටර්විව් එකේදී තියෙනවා 2017 තමා තරිඳු සහරාන්ලගේ තීරණාත්මක ගැටුම් වෙන්නේ අලියාර් හන්දියේ කාත්තන් කුඩියේ 2010 මාර්තු මාසේ 10 වෙනිදා. එදා ඉඳන් සහරාන් අතුරු දහන්. හැබැයි සහරාන්ගේ වයිෆ් කියනවා බය නැතුව රැට ෆුල් ෆේස් හෙල්මට් දාගෙන සමහරුත් එක්ක එනවා කියලා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා දැන් 2017 සහ 2018 තියෙන කාලේ සහරාන් කොහෙද හිටියේ කියන එක තමයි මම හිතන්නේ තියෙන ලොකුම දේ. කාගේ ආරක්ෂාව යටතේද හිටියේ? කොහොමද හිටියේ කියලා. කොහොමද හිටියේ? ඊට පස්සේ මැතිවරණ එනවා. මැතිවරණ එනවත් එක්කම අගමැති විදිහට මහින්ද රාජපක්ෂව දාගන්න සාකච්ඡා යනවා 2018 දී. ඔයා තරිඳු ඔස්ටින් ප්‍රනන්දුත් එක්ක තියපු ඉන්ටර්විව් එකේදී ආ කියනවා එයා බොහොම වරෙන් තමයි බේරගත්තේ කියලා. ඊට පස්සේ අන්තිමට ගෝටාගෙන් කට උත්තර අරගෙන ගෝටා ඇරෙස්ට් කරන්න ඔන්න මෙන්න තියෙද්දි කීත්නෝගේ සිද්ධියට 2018 නාමල් පෙරේරා කෙනෙක් නාමල් පෙරේරා නෙමෙයි මොකද නාමල් කුමාරනේ නාමල් කුමාරගෙන් නාමල් පෙරේරාටත් ගැහුවානේ. නාමල් කුමාර කියලා කෙනෙක් ඇවිදිලා දින 52 ආණ්ඩු වෙනවා. දින 52 ආණ්ඩු විදිහ සලේ ලංකාවට එනවා. සලේ කියන්නේ ආ මලේසියාව ඉඳන් ඉන්දියාවට යන්න නිසා ලංකාවට ආවි කියලා. එයා ලංකාවට එනවා බුදු පිළිම කඩනවා දෙසැම්බර් මාසේ ආණ්ඩු පෙරලිච්ච ගමන්. ඊට පස්සේ සලේ ලංකාවෙන් යනවා. මං කියන්නේ සලේ හිටියා කියලා අපි ටයිම්ලයින් එක කියන්නේ. ඊට පස්සේ
සයිඩක මේකුල අත්තරකට ගැඩ විමර්ශණ කරනවා. ඊට පස්සේ ගෝටාබ රාජපක්ෂ දේශපාලනට එනවා. ගෝටාබ රාජපක්ෂ දේශපාලනට එන එකත් බොහෝ දෙනෙක් කියනවා මේ අහම්බයක් පාස්කු විපරපු හින්දා මිනිස්සු ආරක්ෂාවට ඉල්ලුවා කියලා සම්පූර්ණ වැරදි. ගෝටාබ රාජපක්ෂට විරුද්ධ USA වල නඩු දෙකක් වැටුණා. ඒ නඩු දෙක වැටුණ ගමන් මං හිතන්නේ දේශපාලනය කරන්න තීන්දුව කළා. මොකද ඒ වැම්බේරෙන්න. එතකොට අප්‍රේල් මාසේ මුල් සතියේ ආරම්භ බලන්න පත්තර එයා දේශපාලන පක්ෂ නායකයෝ හැම වෙනා වාසුදේවගේ පක්ෂයට සහයෝගය දෙනවා කියනවා. එතකොටත් මේ මොනවාද යනවනේ ඒ පක්ෂය ඇතුලේ මේ උදේ ගම්ම පිළ එලිපිට කියනවා ගෝටාබ එනවා එන්ඩෝ එනවා. ඊට පස්සේ වියත්මග හදලා ඉවරයි 2017 විතර ඉඳන් වියත්මග තිබුණා මම හිතන්නේ. ඊට පස්සේ අප්‍රේල් 16 වෙනිදා ගෝටාබ රාජපක්ෂ USA සිටිසන්ෂිප් එක අයින් කරගන්න ෆෝම් එක දෙනවා. අප්‍රේල් 20 ගහනවා. කාට හරි ඕව ඕනනම් නිකන් අහම්බයක් කියන්න පුළුවන්. අපි හිතන්නේ අහම්බයක් කියලා. ඊට පස්සේ ගෝටාබ රාජපක්ෂ ජයග්‍රහණය කරනවා. දැන් ඇත්තටම පාර රාජ්‍ය ගැන කියද්දී දැන් මොකද ඩීප් ස්ටේට් ගැන කියද්දී මං තව එකක් කියවන්නම් මේ මේක මම නම් ගම් නොකිය කියන්නම්. සහරාන්ගේ බිරිඳ ගෙන් අවස්ථා කීපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උත්තර ගන්නවා. ඒක එක කට උත්තරයකදී එයා කියන මේකෙන් අහනවා සහරාන් ආශ්‍රය කරපු අය කවුද කියලා. එයා ලේස්තුවක් කියන් යනවා. ඒකේ තියෙනවා ඊට අමතරව කාත්තංකුඩි පොලිස් ස්ථානයේ සිවිල් පොලිස් නිලධාරියෙක් වෙන නමක් තියෙනවා සහ පොලිස් නිලධාරියෙකු වෙන නමක් තියෙනවා නායකතුමා සම්බන්ධතා පැවැත්තුවා. ඊට අමතරව යුද හමුදා පූර්ණානිකන්දෝඩේ බුද්ධි අංශයේ නම් කීපයක් තියෙනවා යන අය සමග සම්බන්ධතා පැවැත්තුවා. ඊට අමතරව පොලිස් බුද්ධි අංශයේ වරහන්තර රාජ්‍ය බුද්ධි සේවය නිලධාරියෙක් සමග සම්බන්ධතා පැවැත්තුවා. මට දැන් නම් මතක නැහැ. හමුදාවේ කට්ටියක නම් ටික කියලා තියෙනවා. දැන් මේවා ගැන මොනවත් වෙන්නේ නැහැ. වෙලත් නැහැ, වෙන්නෙත් නැහැ. ඉතින් වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඉතින් අර ඒකෙදි වෙනවද නැද්ද කියලා දන්නේ නැහැ නෙමෙයි, වෙලා නැහැ. වෙලා නැහැ. ඉදිරියට වෙයිද කියලා මං කියන්නේ. අපි මේ නැහැ. ඒකෙදි මේ ඇත්තටම තියෙන එක තමයි ගොඩක් අය කියන්නේ දැන් පාස්කිරිද රාෂ්ට්‍ර ප්‍රහාරයේ මහමුලකරුවෝ එලිදරව් වෙන. නැත්තම් අපිට පාර රාජ්‍ය කියලා කියන්න පුළුවන්. ඇත්තටම අර රාජන් හූල්ගේ පොත කියවන්න පුළුවන් ඕන කෙනෙක්ට මේ මට පොතේ නම නම් හරියට මතක නැහැ. නම අදේශ හස්තය හිසෝසෝවිට පොඩි පොතක් තියෙනවා. සිංහල පරිවර්තනයක් තියෙනවා. ඔහුගේ පොත ඉංග්‍රීසියෙන් ලිව්වේ. ඉතින් නමුත් ඇත්තම කතාව දැන් මේ පොත්වල සාහිත්‍ය තුල අපි කතා කරපුවා තියෙනවනේ. කාටද දඩුවම් ලැබෙන්න ඕනි සහ කවුද කියන්නේ සුනන්දේ මේ කියවගන්නේ කොහොමද මේ සිද්ධි මාලාව? නෑ, ඇත්තනම මේකේ අපි කියන්නේ කන්ටෙක්ස්ට් එක සන්දර්භය තමයි ගොඩක් වැදගත්. දැන් මේ සිදුවීම් විතරක් අරගෙන හුදකලා කරලා පරීක්ෂණ කරන්න කිසිම වැඩක් නැහැ. මොකද මේක දැන් තරඳුත් කිව්වා වගේ දැන් ප්‍රගීත් ඝාතනය, ලසන්ත ඝාතනය මේ ඔක්කොම සම්බන්ධ වෙලා එක පොරුකක්, එක ගමනක්. ඒ කියන්නේ ව්‍යුහයක් තිබිලා තිබුණා මේ ඕන දෙයක් කරන්න පුළුවන්. මම පොඩ්ඩක් බාධාවක් කරන්න. ඒ කියන්නේ දැන් සුනන්ද අයියලා දේශපාලනයක නේ අපි සුනන්දයක් කතාව පටන් අපි දන්නේ මර්ජ් එක වගේ කාලෙක. ඇතුළත මර්ජ් එක හැදෙන්නේ ඇත්ත ගණන් වල අග ඒව හැදෙන්නේ ඒ වෙද්දී ත්‍රස්තවාදය ලැකුවේ පනත එනවා. ඒ වෙද්දී මේ පොඩි කල්ලි කණ්ඩායමක් උතුරු තියෙනවා. ඒක සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය කරනවා. වර්ධනය කරලා ඒගොල්ලොම දෙමළ මිනිස්සු මරලා ඒක ඉවර කරනවා කියලා එක්කුත් කරනවා. මම කියන්නේ ඕගොල්ලෝ ජීවත් උනේ මේක ඇතුලේ මම හිතන්නේ. දව ඇත්තවසෙන්ම මේ ත්‍රස්ත පනත ගෙනාවු වෙලේ ප්‍රින්ස් රාජසූරිය සමසමාය පක්ෂයේ හිටපු ක්‍රියාකාරිකයෙක්. එයා තමයි ලේකම් හිටිය මර්ජ් එකේ. අපි දෙන්න ලංකා පුරා මම හිතන්නේ රැසියම් 60ක් 70ක් කතා කරලා තියෙනවා. එයාගේ පරණ කාර් එකක් තියෙනවා. ඕකෙන් ගිහිල්ලා පොඩි වලක්කේ පනත එනකොට. ඔව් ඒකනේ ඒක මේක වැරදි කියලා. මුලින් අපි දැකලා ඒක ගැන අපි කරලා තියෙනවා. නමුත් අපිට බලවේගයක් ගන්න බැරි වුණා. ඉතින් ඇත්තවසෙන්ම ඒක පව මේකට සම්බන්ධ. දැන් අද වුණත් බලන්න ත්‍රස්ත පනත අහෝසි කිරීම කොච්චර අමාරු වෙලා තියෙනවද කියලා. මොකද ඒක මුල් ඇදලා තියෙන්නේ. ඒක දේශපාලන පක්ෂ ඇතුලේ මුල් ඇදලා තියෙන්නේ. දැන් අපි හැමෝම දන්නවා අපි කතා කරලා තියෙනවා කතා කරන්න පුළුවන් පාස්කු ප්‍රහාරය කොහොමද සිද්ධ වුණේ කියලා. නමුත් අපි බලන්න ඕනේ මම අර කියෝ වගේ මේක ඇති වෙන්න තිබුණු දේශපාලන වාතාවරණය මොකද, රාජ්‍ය වාතාවරණය මොකද කියලා. දැන් මේ පාර මැතිවරණයේදී බලන්න විශේෂ සුවිශේෂ සිදුවීමක් වුණා මේ කවදක්වත් වුණ නැති. ඒක තමයි යුද හමුදා බලවේග දෙගොල්ලන්ටම හිටිය ප්‍රධාන පක්ෂ දෙකට ජනතා මේ නව ජාතික ජන බලවේගයට මට මං අහපු විදිහට 40,000 සොල්දාදුවන් ඒගොල්ලන්ට පාරේ වැඩ කරා කියලා තමයි ඒක ප්‍රධානියා කිව්වේ. එතකොට සමජ ජන බලවේගයත් ඔක මෙල්ලේ පැනලා දාලා ලොකු මේකක් පෙන්නුවා. ඒගොල්ලන්ටත් විශාල ලසනකක් ගෙන්නගත්තා. එතකොට ඉස්සර ඉරිය සංගවේදවරු උරුකම් කරු කියන එකනේ. අද ඒ වෙනුවට මිලිටරි බලවේගයේ ඔව් විශාල ප්‍රධාන වශයෙන් මුල් වතාවට තමයි
මම කියන්නේ ඒගොල්ලන්ට දේශපාලන අයිතිවාසිකම් එක කරපු එක වැරද්දක්ද කියන එක මම කියන්නේ. අලුත් සාධකයක් අපේ දේශපාලනට ඇවිල්ලා තියෙනවා. මේ සාධකයේ බලපෑම අතිවිශාලයි. මොකද මේ පොත විකුණන බුක් ෆෙයකේ දැන් තියෙනවා මිලිටරි කුටියක් වෙනම. තුවක්කු මානලා තියෙනවා. අනිවාර්යෙන් මේ මොකද ඒ විතරක් නෙමෙයි ඕන තැනකට දැන් බලන්න ගියොත් ගාල්ලේ ඉඳලා එනකොට මම දැන් බූස්සේ තියෙනවා මේ ගුවන් හමුදාවේ ආපන ශාලාවක ඒකේ තියෙනවා ඒ වගේ දේවල් තියලා තියෙනවා. දැන් මෙතන මම ඉන්න මාළබේ යුද හමුදා බෝට්ටු තියලා තියෙනවා. එතන අර පොඩි ලේක් එකේ විවිලේ තියලා තියෙනවා යුද හමුදා බෝට්ටු තියලා තියෙනවා. ඉතින් අපි මේ යුද්ධයක් තිබුණා, යුද්ධය ඉවර වුණා. ඉතින් යුද්ධයක් ඉවරච්ච රටවල් වල විශාල පරිශ්‍රමයක් දරන්න ඕන අපි සිවිල් පාලනයට මේව බලවේග යටත් කරන්න. ඒකයි අත්‍යවශ්‍ය. ඒක කරන්න බැරිකම තමයි මම හිතන්නේ මේ පාස්කු එරිදා ප්‍රහාරයන්ගෙන් පේනවා. අපි හොඳටම දන්නවනේ දැන් තරිඳුත් ගොඩක් ලියලා තියෙනවා, මාත් ලියලා තියෙනවා, ඔයත් තරිඳු උළුවරගෙදරත් කතා කරලා තියෙනවා. මේක ඒගොල්ලෝ දැනගෙන හිටියනේ, ඒගොල්ලන්ගේ ඒජන්තෝ මේක ඇතුළේ හිටියනේ, හිටිය අනිවාර්යෙන් හිටියනේ. ඒගොල්ලෝ මේක මෙහෙව්වේ නැද්ද නැද්ද කියලා අපිට 100%ක් නොකියුවට ඒගොල්ලන්ට හැකියාවක් තිබුණා මේක මෙහෙවන්න. පැහැදිලිවම හැකියාවක් තිබුණා. මොකද සම්පූර්ණම යුද හමුදාවෙන් පුහුණු ලැබු 4 දිනේ තමයි සම්පූර්ණ සාරණික කණ්ඩායම ආයුධ පුහුණු දුන්නේ. තාමත් අපි ගැන සොයනෝ නම් සිය හමුදාව අපේ ෆෝන් නම්බර් ෆලෝ කරනව නම් නේද, අපිත් මේ අපේ පවුල්ලාගේ දුරකථන බලනව නම්. ඉතින් මේගොල්ලෝ ගැන බැලුවේ නැද්ද එතකොට? නේ පොලිස් ෆයිස් තාම එංගලන් තියෙන්නේ. ආමි මොහිදින්ට තාම නඩුවක් දාලා නැහැ. ආමි මොහිදින්ට ඒගොල්ලන්ගේ පුහුණු කරුවෙක්. ඉතින් මේවා බැලුවොත් අපට පේන්නේ මේ සමස්ත වශයෙන්ම සමාජය තුළ තියෙන යුදකරණය හා සම්බන්ධ වූ යාන්ත්‍රණයක් තියෙනවා. මේ යාන්ත්‍රණය සම්පූර්ණ වෙනස් නොකර අත වශයෙන්ම මේ පාසුක ප්‍රහාරය පිළිබඳව මේ යුක්ති ඉෂ්ට කරන්න බෑ. ඒ මොකද ඒ මේ යුක්ති ඉෂ්ට කරනවා කියන්නේ අපි කියනවානේ ආපහු යලින් සිද්ධ නොවීම. සාධක ප්‍රධානංගයක් තමයි ආයේක වෙන වෙන එක. නොවන එකනේ. ඉතින් ඒක කරන්න නම් මේ මූලික වෙනස්කම් කිරීම අත්‍යවශ්‍යයි කියලා මම හිතන්නේ. ඔව් දැන් ඕකට මේ පොඩි අර සම්බන්ධතාවයක් පෙන්වන්න පුළුවන්. ඇත්තටම දැන් අර මම කිව්වනේ මේ දැන් මිලිටරි එක ගැන කිව්වා, දැන් සහරාන්ලා පුරුදු කරන් හිටපෙක් ගැන කිව්වා, ඒජන්තියෝ ගැන කිව්වා. පාසු කොමිෂන් සභාවේදී මේක සුනන්දේ දන්න හොඳටම මේ පාසු කොමිෂන් සමග සුනන්දයියා ඔය සැලකිලි සාක්ෂි කියවලා තියෙනවා මේ කියලා මම විශ්වාස කරනවා මේ පොතේ තියෙන විදිහට. මේ සුරේෂ් සලේකින් පාසු කොමිෂන් සභාව සාක්ෂි ගනිද්දී අහනවා එක්තරා නීති දෙපාර්තමේන්තුවේ එක්තරා ලියුමක් පෙන්නලා මේක වාට හම්බුණාද? එයා මුලින් මතක නැති ගානට තමයි ඉන්නේ. එතකොට කියනවා අහනවා මේ හවල් නිලධාරියෙක් නම් කියලා, ඒ නිලධාරිය ඔබ යටතේ හිටියද? ඔව් මට මතකයි හිටියා වගේ. ලියුම පෙන්නනවා. ලියුම තියෙන්නේ ආරක්ෂක මොකද එකට කියන්නේ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට ලියපු ලියුමක්. 2014 ලියුම වල තියෙන 2014 මේ මාසේ දෙවනිදා. එතකොට ඒ ලියුමේ තියෙන්නේ පැහැදිලිවම මේ සහරල්ල ගැන. එතකොට මෙයා දන්නේ වගේ ඉන්නවා. ඊට පස්සේ අහනවා ඒ නැගෙනහිර පළාතේ හිටපු බුද්ධි ප්‍රධානීගේ නම කියලා, එයා හිටියේ නේද කියලා. ඔව් එයා තමයි බුද්ධි ප්‍රධානීයා විදිහට හිටියේ කියලා කියනවා. වැඩේ කියන්නේ මම තරින්දු කිව්වනේ, මම කියෙව්වේ මේ සහරාන්ගේ බිරිඳ හාදියාගේ ප්‍රකාශයක්, ඒකේ හමුදාවයාගේ නම් ටිකක් ගැන. ඒ යකේ ඒකේ යර මම කිව්වේ නම් ටික මම කියන්නේ නැහැ කියලා. ඒ කියපු නමයි මේ නමයි සමානයි. එතකොට සහරාන් සම්බන්ධතාව පැවැත්තුවා කියලා සහරාන්ගේ බිරිඳ හමුදාවේ කෙනෙක්ගේ නමක් කියනවා. ඒ නම සලී කොමිෂන් සභාවේ පිළි අරන් තියෙනවා. එහෙම නැක බුද්ධි ප්‍රධානියා කියලා. එතකොට මේ සම්බන්ධතාව හරිම පැහැදිලි. දැන් සාමාන්‍යයෙන් මේ වගේ අපි තමු සහරාන්ලගේ ටයිප් එකේ නෙමෙයි තන්තවාදීන්. මේගොල්ලෝ උරුලෑව වගේනේ. කියන්නේ යන්නේ නැතනම් ගඳයි. ඒ ගඳ ඉව කිරීමේට තමයි හරිනම් ඉන්නේ මේ හමුදාවයි බුද්ධිංශයි මේ ඔක්කොම. ඒගොල්ලෝ ඉව කර කර ඉන්නේ අපේ පස්සවල නෙමේ. හමුදා බුද්ධිංශ. බුද්ධිංශ මේ ඔක්කොම අපේ පස්සවල ඉව කර කර ඉන්නවා. මම හිතන්නේ දැන් මාධ්‍ය වේදින්ද ආණ්ඩු විරෝධින්ද මොනවද කරන්න කියලා. නමුත් මං දැන් පොතේ පැහැදිලිවම තියෙනවා මං හිතන්නේ 2011 විතර කාලෙින්ද නේද? අලෙවි මවුලන්න ඉන්ටර්වියු එකද කියනවා කාන්තන් කුඩි අන්තවාදීන් ඉන්නවා කියලා. ඒතර සහරන් කණ්ඩායමේ ඒ වෙද්දිත් ක්‍රියාත්මකයි කියලා. ඊට පස්සේ 2013 දී තව්හිද් ජමාත් සංවිධානයේ තමන්ගේ සංගරව ප්‍රකාශයට පත් කරපුවා. ඒ කියන්නේ මේ වෙලේ 2011-12. ඒතකොට ඒකට සමගාමීව තමයි කියන්නේ මේ පාරරාජ්‍යක ස්වභාවය එක එළිය සමාජයට එන්නේ. දැන් අපි දන්නවා නාමල් කුමාර කියන්නේ බුද්ධයන්ස වලින් යම් වෙලාවල පඩි ලැබලා තියෙනවා. ඒතර මේ අපි දන්න හොඳටම ওই සිංහල ජාතිවාදී කියලා චෝදනාවක් තියෙනවා. චෝදනාවක් තියෙනවා කියලා කිමක ඕ. දැන් මාත් එක ආරක්ෂක අංශ වල ඉහළම කෙනෙක් එක වෙලාවක කියපු දෙයක් තමයි ආරක්ෂක කවුන්සිලෙත් ඉඳගෙන තියෙන කෙනෙක්
ඉතාම විශ්වාසයෙන් කිව්ව දෙයක් තමයි නාමල් කුමාර දැඩි ලෙස බුද්ධිංශ වලින් පාලනය වුණ කෙනෙක් විත්තේ. ඒ කියන්නේ ආදනුවත්. ඔව් ඉතින් ඒක තහවුරු වෙනනේ තරින්දු දැන් අර සිද්ධියේදී දර්ගා ටවුන් සිද්ධියේදී එයාට එයාගේ තොරතුරක් මත යම් පිරිසක් අත්අඩංගුවට ගන්නවනේ. එතකොට ඒකට එයාට මොකද ඒකට කියන්නේ ත්‍යාග දීපනාවක් හම්බ වෙනවා. ඉතින් ඒව එතකොට ඇත්තරම මේ ඒ සම්බන්ධතා තහවුරු වෙන ඒවා තහවුරු වෙන සිද්ධි. ඒතකොට දැන් ඒ ඔහු විතරක් නෙමෙයි මම හිතන්නේ සිංහල ජාතිවාදී අන්තවාදී කියලා කියන කණ්ඩායම. ඒ කණ්ඩායම වලට වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය තියෙනවා. ඉතින් සලී කියනෝනේ මේ එයාගේ සාක්ෂියේදී එයා සහරානුයි ඥානසාර හැමදෙරුව දෙන්නම එකට ගෑනලා සාකච්ඡා කරා කියලා. එයා කියනෝනේ දෙගොල්ලෝ මේක අපි සම්බන්ධකම් තියන් හිටිය කියලා එයාගේ සාක්ෂිය කියනෝනේ. ඒකට සහරානුයි ඥානසාර දෙන්නම එකට හමු වෙලා. ඔව් ඒකට එකට ගෑනලා සාකච්ඡා කරා අපි ඒගොල්ලෝ එක දිගටම වැඩ කරා කියලා එයා කියනවා. කොහෙටවත් නෙමේ තවුහිද් ජමත් කණ්ඩායම සහ මේ බෞද්ධ බලසේන කණ්ඩායම මේ කණ්ඩායම් දෙකම ආරක්ෂක මාත්‍යංශයට ගෙන්නලා සාකච්ඡා කරලා කියනවා කියලා. හරිද? එතකොට ඒ ලිපිට පිළිගන්න සාකච්ඡානේ. ඉතින් අර මං හිතන්නේ සහ ඊට පස්සේ මම ඕක පාලිත ශ්‍රීවර්ධන එක්ක කරපු ඩීජී පාලිත ශ්‍රීවර්ධන ශානලට විරුද්ධව චෝදනා කරපු වෙලාව යත් එක්ක කරපු සංවාදෙදී එයා කියනවා ඌ මමත් හිටියේ සමරතැන් වල කියලා. ඒ කියන්නේ ගෙනලා තියෙනවා කියලා එයා සාක්ෂිද? සාක්ෂි. අනිත් එක හරිද සමා වෙන්න මේ මෙතන තවත් ප්‍රශ්න එකක් තියෙනවා මතු කරන්න. දැන් බ්‍රිතාන්‍යයෙන් ලංකාව පාලනය කරපු කාලේ ආරක්ෂක අමාත්‍යංශර දුන්නා මේ ලයින් අයිටම් එකක් කිසි කෙනෙකුට සොයන්න බැරි මුදලක් වියදම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට විශාල ධන ඒක මට මන් දන්න තරමින් සමහරට අධිකරණ අමාත්‍යාංශයේ මුදලට සමානයිලු විශාලයි. අපි දන්නේ කොච්චර විශාලද කියලා. ඒක හමුදාපතිට සහ අනිත් අයට වියදම් කරන්න පුළුවන්. ඒක විග්‍රහණය වෙන්නේ නැහැ කවදක්වත්. නමුත් මේක ඉන්දියාවේ තිබුණා. ඉන්දියාවේ අයින් කළා තියෙනවා. එංගලන්තේ අයින් කළා තියෙනවා. ඒක ගෙනාපු රටවල ඒව අයින් කළා තියෙනවා. ඒවා දැන් විග්‍රහණය වෙනවා. ලංකාවේ තාම ඒක විග්‍රහණය වෙන්නේ නැහැ. මෙතන තියෙන විශාල ධනයක් තියෙනවා. ඒ ධනයෙන් තමයි මේගොල්ලන්ට වැටුප් ගෙව්වේ. ඒ ධනය ඕන කෙනෙකුට ඒ කියන්නේ යුදහමුදාපතිට සහ යුදහමුදාපති එක්ක තම මොන හරි ව්‍යුහයක් ඇති මම හිතන්නේ රාජ්‍ය බුද්ධි සේවය හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය ඒගොල්ලන්ට පඩි හම්බෙන්නේ ඩිෆෙන්ස් මිනිස්ත්‍රයගෙන්නේ. ඉතින් මේ මුදල අපි කවුරුත් දන්නේ මොනවද වෙන්නේ. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් එක්කෝ මේ යහපාලන ආණ්ඩුවෙන් කරන්න තියෙනවා නැත්නම් මේ ආණ්ඩුව හරි මේව හරි අමාරු දේවල් වෙනස් කරන්න. නමුත් මේව වෙනස් කරේ නැත්නම් අර සිවිල් පාලනයේට යුද හමුදා යටත් කිරීම සහ පාර රාජ්‍ය යටත් කරන අවශ්‍ය නම් පාර රාජ්‍ය මේව කළ යුතුම මූලික ප්‍රතිසංස්කරණ රටක. එතකොට දැන් මං හිතන්නේ දැන් ඒ වගේ මං හිතන්නේ 2017 ගැටුම මං හිතේ 2018 නේ අර වෙඩි තියෙන එක වෙන්නේ පොලිස් නිලධාරින් දෙන්නට වෙඩි තියෙනක වෙනවා. එතන මං හිතන්නේ අපි ඔවා කතා කරලා තියෙන ඕන තරම් මේ සිද්ධි ගණනාවක් වෙනවා. මේවා මේ අර මං කිව්වා කියලා උරුලෑ වගේ ගඳ වගේ කියලා මේවා සිද්ධි වෙද්දි මේ වගේ පිටිපස්සේ තියෙන මොකද්ද කියලා හොයන්න බැරුව නෙවෙයි. ඒ කියන්නේ ඒ සිද්ධි දැන් අපි ඔය කියවගද්දී ඒ සිද්ධිවීම සහ ඒකත් එක්ක සමාන්තරව වෙච්ච දේශපාලන වෙනස්කම් කියන දෙකම එකම දෙකම එකට කියවන්න ඕනේ. එතකොට දැන් අපි 2011 න් පටන් ගන්න මේ 2011 එකම වෙලාවේ මේ සන්නද්ධ කණ්ඩායම පටන් ගන්නවා. ඒකට සමගාමීවම තමයි ලංකාවේ මුස්ලිම් මොනවාද මොකද්ද මේ අර සලකුණ මොකද්ද ඒකට කියන කෑමෝල ගහන මේ හලාල් ගැන පටන් අරන් මේක මේ පොත ලියනකොට මට ලොකු මේ ගැටුමක් තිබුණා මගේ මානසික. මම එන්නේ විප්ලවවාදී දේශපාලනයක ඉන්නේ. ඉතින් අපි රාජ්‍යයට විරුද්ධයිනේ. මේ පොත ඇතුළේ මට තර්ක කරන්න වුණා. වඩා හොඳ බුද්ධ සේවාව කඩා පාලිත බුද්ධ සේවා තිබිය යුතුයි තොරතුරු සොයා ගන්න කියලා. අපි මේකට සම්පූර්ණ විරුද්ධ වුණේ. අපි හිතේ මොකද ඒවා තියෙන්නේ කොහොමද විප්ලව කරන්න බැරි නිසා. ඉතින් ඇත්ත වශයෙන්ම යම් කිසි විදියක අපි සමතුලිත භාවයක් ඇති කරගන්න ඕන. මම ඒකයි කියන්නේ. දැන් සිවිල් පාලනයේ යටත්ව තමයි මේ දේවල් රටක තියෙන්න ඕනේ. ආරක්ෂාව තියෙන්න ඕනේ, ආරක්ෂකංශ තියෙන්න ඕනේ, බුද්ධ සේවා තියෙන්න ඕනේ. නමුත් ඒවා නිසි පාලනයක් යටතේ පැවැත්වුවේ නැත්නම් ඒගොල්ලන්ට ඕන දේවල් කරන්න. දැන් ඇත්තටම දැන් මේ වෙලාවේ අපි කිසිම කෙනෙක් දැන් සුනන්ද අයියවත් මමවත් බුද්ධිංශ ඒගොල්ලන්ගේ ජොබ් එක කරනවට විරුද්ධව කතා කරන්නේ නැහැ මේ වෙලාවේ. අපි කියන්නේ ඒගොල්ලන්ගේ ජොබ් එක මොකද්ද? ජොබ් එකට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි කරන්නේ. ලංකාවේ ඕන තරම් අපරාධ වෙනවා. මේ වළක්වන්නේ මේගොල්ලෝ. මේකලද බලද මේගොල්ලෝ තමයි හේතු වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේගොල්ලෝ මේක දැනුවත්ව මේගොල්ලෝ මේක තල්ලු කරා මෙතනට කියන එක ගැන අපට ගොඩාක් සාක්ෂි තියෙනවා. මේ උපකල්පන ඉදිරිපත් කරන්න පුළුවන් පැහැදිලිවම. ඒ කියන්නේ තමන්ගේ ජොබ් එක දැන් අපරාධ නවත්තන්න පුළුවන්කම තියෙද්දී ලංකාවේ ඕන තරම් අපරාධ වෙනවා. ඉන් එහා ගිහිල්ලා ජනමාධ්‍ය විදින් පස්සේ, දේශපාලඥයෝ පස්සේ, වෙන වෙනයි පස්සේ, සිවිල් සංවිධාන පස්සේ, ඒගොල්ලෝ පස්සේ තමයි යවන්නේ.
දැන් මංහිතන එක සංස්කෘතිය බවට පත්වෙනවා කියන දැන් අපි හිතමු පාතාලය ගන්න පාතාලේ මැඩලීම පොලිසි කාරභාරුණට ඇතරම දැන් පාතාලය කියන පැවැත්ම එක පහුගේ කල හිතන්ගට ඇමතික කාරභාරයක් ඇමති දකිට යාගේ වැඩක් කියලා නමුත් පාතාලයේ පැවැත්ම ඇත්තරමගත පෝෂණය කරන්න පොලිසි දායක වන්න හරිරගත්ත තර මේකෙත් තියන මහිතන ඒක තමයි ලංකාවේ සිවිල් යුද්ධේද ඇත්ත දාල වෙන්නේ ඒ පැවැත්ම පෝ එකන සිවිල් යුදුර තරන්න මේගැන මේ උතුරේ දෙමල ජනතාවත් ප්‍රශ්න විතරන්න මේ දකුණ අසුගණන්ගල මේකත් හේතුවෙන්නේ එකයි එකන මේ හමුදාව පොලිසිය ක්‍රියාකාරිත්වයම තමයි ඒ නැගිටීම ඇති කරන්නත් ඊට පසේ මේ විනාශය ඔක්කොම ඇති කරන්නත් මට හිතෙන එතකොට දැන් පාස්කෘත රස පහරය ස්වභාවය තමයි එක මේ කණ්ඩායම ඉතාම පැහැදිලිව පාස්කෘත නිශ්චිත දිනයට කලින් මෙන්න මේ කණ්ඩායම මෙන්න මෙහෙම හවල් දවසේ මේ වගේ එකක් කරනවා කියන එක නිශ්චිතව කියන එක සහ එහෙම කියනවා සහ ඒ කියන්නේ මේගොල්ලෝ කවදාහරි මෙහෙම එකක් කරන්න තියෙනවා කියලා මේගොල්ලෝ කොහොමද බුලින්දන් දරගෙන හිටියා හමුදාපතිත් ඒක පිළි අරන් තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ මෙහෙම එකට මේගොල්ලෝ ලෑස්ති වෙනවා ඒක ලෑස්ති වෙනක බලන් ඉන්නවා මම පොඩ්ඩක් දැන් ඕකේ මේ අපි මේ පොතත් එක්කම කතා කරන නිසා දැන් මේකේ තියෙනවා මේ ජමීල් සම්බන්ධයෙන් වෙනම ලියලා තියෙනවා සෑහෙන රිසර්ච් ටික මම ජමීල්ගේකෙන් පොඩ්ඩක් පටන් අරගෙන පොඩි රිසර්ච් ටිකක් කියන්නම් අපි වෙන පැත්තකට පොඩ්ඩක් යන්න ඕන නිසා මේ සුනන්දයි ඒකට ඊට පස්සේ තු ටික සම්පූර්ණ කරන්න දැන් ඔය ජමීල් කියන කෙනා ජමීල් කියන කෙනාගේ සහෝදරයා හකීම් එතකොට ජමීල් කියන කෙනාගේ ගෙදෙට්ට විවිධ පාර්ශ්ව වෙනවා නිතරම එතකොට ඒ ගැන හකීම් සැක කරනවා හකීම්ගේ හිතවතෙක් තමා රාජ්‍ය බුද්ධි සේවයේ විශ්‍රාමික එයා එතකොට හිටපු දෙවනියා විශ්‍රාම ගිහිල්ලා හිටියේ මහීල් ඩූල් තව හිතවතෙක් තමා නීති හිතවතෙක්ද මන් දන්නේ අඳුරනවා නීතිඥ හිජාස් හිස්බුල්ලා එතකොට හකීම් මේක හිජාස්ටත් කියනවා හකීම් මේක මහීල් ඩූල්ටත් කියනවා එතකොට මහීල් ඩූල් මේ මහීල් ඩූල්ගේ කට උත්තරේ මං ඒ කෑල්ල කියවන්නම් එයා කියලා තියෙන විදිහටම ඒකේ තියෙනවා 2015 වර්ෂයේ මැදභාගයේ හකීම් විසින් ඔහුගේ මල්ලිවන ජමීල් මොහොමඩ් ප්‍රශ්නයකට මැදිහත් වී සිටින බවත් ආරක්ෂක අංශ නිලධාරීන් ඔහු පසුපස ලුහුබැඳ පැමිණෙන බවත් මට දන්වා සිටියා කියලා මේ කවුද මහීල් ඩූල් කියලා තියෙනවා. එතකොට තරින්දු මහීල් ඩූල් මෙයත් එක්ක කතා කරනවා. කවුද ජමීල් එක්ක? ජමීල් එක්ක කතා කරනවා. ඊට පස්සේ කතා කරලා එයා අන්තවාදී කියලා දැනගෙන එයා යන්නේ හොඳ පාරක නෙමෙයි කියලා දැනගෙන මහීල් ඩූල් ප්‍රසන්ටේෂන් එකක් එක්කම හදලා දෙනවා. හදලා 2015 අගෝස්තු මාසේ දෙවෙනිදාද කොහෙද නිලන්ත ජයවර්ධනට දෙනවා. නිලන්ත ජයවර්ධනගේ කට්ටියක් ගෙනලා වෙනම පුහුණු වීමක් දෙනවා මේගොල්ලෝ ගැන. මේගොල්ලෝ කොහොමද යන්නේ මොනවද කරන්නේ? මේ කියන්නේ මේගොල්ලෝ කියන්නේ ජමීල් ගැනිත් කට්ටිය. එතකොට ඊට පස්සේ යුද්ධ මේකේ තියෙනවා මේ යුද හමුදා බුද්ධිංශ කට්ටියටත් දැනුම් දෙනවා. එතකොට හකීම් කරාවුද මේ අපේ හිජාසිස් බුල්ලා කරන්නේ. හිජාසුත් හිජාසු මෙයා ගාවට යවනවා. හිජාස් දන් දැනගන්න මේක අන්තවාදී කියලා හිජාස් එයාව යමු කරා. හිජාස් කියනවා මෙයාට මෙයාගෙන දැනුම් දෙන්න TID එකට බාර යවන්න කියලා. TID එක කට උතරයක් අරගෙන යවනවා. දැන් TID එක තමයි ඇත්තටම දැන් හැමෝම CID එකට බයිනවනේ. මේ අන්තවාදීන් සම්බන්ධයෙන් විමර්ශන මේ ත්‍රස්තවාදීන් සම් මොකද විමර්ශනය කරමින් හිටියේ TID එක CID එක නෙමෙයි. 2014 හෝ 15 ඉඳන් එක දිගට විමර්ශන කරමින් හිටියා TID එක. දිගටම රිපෝට් ගැහුවා එක එකේ වුණා. දැන් මේ මැද ගොඩක් දේවල් තියෙනවා මං අන්තිම හරියට එන්නම්. මේ වෙලා නැති හින්දා. එතකොට දැන් ජමීල් සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් ආවනේ. ටාජ් සමුද්‍රා හෝටලේ පුපුරගත්තේ නැත්තේ ඇයි කියලා. දයාසිරි ජයසේකර වගේ අය කිව්වා සැකයි කියලා. එතුලේ එක්කෙනෙක් හිටියා. ඒ නිසා පුපුරගත්තේ නැහැ කියලා. කොහොම හරි ශානිය බෙසේකරලා කියනවා පුපුරවන්න ට්‍රයි කළා. ඒත් පිපුරුන්නේ නැහැ. කෝල්ලයක් එනවා කියලා. දැන් කවුද අපේ අසාත් මවුලා අපේ නෙමේ අසාත් මවුලා ඊට පස්සේ ඔවත් අල්ලගෙන ගහයි මේ අසාත් මවුලානත් කියනවනේ මේ කෝල්ලය එයාට කෝල්ලයක් දීලා සලිය කිව්වා කියලා ගේන්න කියලා. දැන් මේ සම්බන්ධතා ඇත්තරම අපි දන්නේ අපි කියන්නේ මේ විමර්ශනය කරන්න ඕන. එතකොට මෙයා යනවා මෙයා යන්න ත්‍රිවිල් එක ගිහිල්ලා මෙයා යනවා නවතැන් පොළකට. කොහෙද? දෙහිවල ට්‍රොපිකල් ඉන් කියන නවතැන් පොළේ ඉඳන් මෙයා එනවා දෙහිවල එබනිසා කියන පල්ලියට, මුස්ලිම් පල්ලියට. ට්‍රොපිකල් එන් එකේ ඉඳන් එබනිසා කියන පල්ලිය වෙනකම් මුස්ලිම් පල්ලිය ඕනතරම් තියෙනවා. එතකොට අයියා එතෙන් දෙන්නේ. ඊට පස්සේ තියෙනවා දැන් පාස්කු කමිෂන් සභාවදී සාකියන වර්ණේ වෙලා තියෙනවා. එයා සිම් එකක් හෝ මොනවද ගන්න කඩ කීපයකට ගියා. හොඳම එක තරින්දු එයා එබනිසා පල්ලියේ ඉඳී එයාගේ අතේ ෆෝන් එකක් තියෙනවා.
සිසිටීවල තියෙනවා කියලා මෞලවි සාක්කි දෙනවා. හැබැයි ෆෝන් එක නෑ මැරුණ වෙලේ. මාත් ඇත්තර මේක සෙව්ව ගොඩක් දුරට මම සම්පූර්ණයෙන්ම මේ TID ත්‍රස්ව විමර්ශන ඒකකේ හිටපු එතකොට ප්‍රධානිය දීපු සාක්ෂ්‍ය ඇත්තර දෙතුන් පාරක් කියවලත් බැලුවා මම දන්න අනිත් විමර්ශකයන්ගෙන් අහලත් බැලුවා. ඒ සිම් එකේ වෙච්ච දෙයක් නැහැ ඇත්තටම. එයා 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 පුරෝගාමී ෆෝන් එකක් නැහැ. එතන සිම් එක පිපිරෙන්නේ නැහැනේ. සිම් දැන් සින්ද මරුදවල සිම් එක හම්බුණානේ. සිම් එක පොඩක් පොඩක් පොඩිනේ. ෆෝන් කැලිත් හම්බුණා හැමතැනම. ෆෝන් කැලිත් හම්බුණා හැමතැනම. එතකොට මේ සිම් එක ගැන කිසිම පරීක්ෂණයක් කළා නැහැ. ඒ සිම් එක සිම්මකට වෙච්ච දෙයක් නැහැ ඇත්තටම. දැන් සුනන්ද අයියේ දැන් අර අපි දෙන්නම දැන් කිව්වනේ මේ TID එක තමයි තස්වාදීන් ගැන හොයාගෙන ගියේ කියලා. පුපිරුවට පස්සේ අනිත් ඔක්කොම විමර්ශන ටික දෙනවා CID එකට යන්න. ට්‍රොපිකල් ඉන්න එක ජමීල් ගැන ජමීල්ගෙන් පුරන්ඩ කලින් කට උත්තරයක් ගත්ත එක්කන එකටම දෙනවා ජමීල් ගැන විමර්ශන. දැන් හරි ජමීල් ජමීල්ගේ මොකද්ද උනේ ඇත්තටම සුනන්ද හිතන්නේ. දැන් ඔව් ජමීල් ඇත්තට ජමීල් ගැන තරදුත් කිව්වාගේ ජමීල් ත්‍රස්ස විමර්ශන ඒකකයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙගොල්ලම කියනවා ඉතමත් හොඳින් අපි මේ CCTV බැලුවා. එතකොට මම අදිනවා මේක පිපිරෙන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා ආයෙත් අදිනවා ඒත් පිපිරෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි මම ෆෝන් ඊපස්සේ තමයි දුරකථන ඇනමුතුමක් ඇවිල්ලා මෙයා යන්නේ. හැබැයි දැන් මෙහෙමනේ ජමීල් 2015 හැදුවා වෙනම සංවිධානයක්. මේ ජමීල් හැදුවා සංවිධානය. මට නම දැන් හරියටම මතක නැහැ. ඒකත් JMI නෙවෙයි JMI දෙක. JMI තව එකකුයි දෙකක් හැදුවා. ඒක එයා ජමීල් තමයි මේක හැදුවේ. ඔව්. එතකොට ඒක හැදුවාම ඒක හැදුවේ සම්පූර්ණයෙන්ම ISIS එකත් එක්ක වැඩ කරන්න. එයා තනිකරම එයා තමයි එයා ප්‍රබලම ISIS මතවාදය පිළිගත්ත කෙනෙක්. එතකොට සලේ එයාගේ සාක්ෂිද කියනවා මේ 2015 ජමීල් හදපු එකට අපි ওই ජන්තරේ කැරියා කියලා. සලේ කියනවා. ඔව්. ඒ කියන්නේ ISIS එක කෙලිව වැඩ කරනවා. කරපු එක ඇතුළට ඇරියා. එතකොට එදා එයා උපමිනිය අයින් කරගන්නේ නැන්නේ කවුද? JMI ජමාතේ ඉස්ලාමයි. හා? JMI සංගිධානය. ජමාතේ ඉස්ලාමනේ. ඒතර අයින් කරගන්නේ නැන්නේ කවදක්වත්. මේ විතර නෙවෙයි ඒගොල්ලෝ ඒ කියන්නේ අරුන් ඔක්කොම කරලා ඉඳි බලබල ඉන්නවා. දැන් මට චූට් එකක් සුරන්ද අයියේ. ඒක දැන් බුද්ධියංශ තොරතුරු ගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් ඔය ෆලෝ කරලා ඔහොම ගන්නවා. එහෙම නැත්නම් එහෙම හිතන්නකෝ අපි තුන්දෙනාගේ සංවිධානයේ ඔයා වල්ලගෙන වට කීයක් හරි දීලා ගන්නවා. තව එකක් තියෙනවා අපි තුන්දෙනාගේ සංවිධානය ඇතුළේ ඒගොල්ලොන්ගේ එක්කෙනෙක් දාලා අපි තුන්දෙනාගේ සංවිධානය සමාජිකයෙක් කරලා ඒගොල්ලොන් එතකොට කෙලින්ම එහෙම ගන්නවා. මේක එහෙම කරපු එකක්. දැන් මේ සංවිධානයේ කීප දෙනෙක් ඉන්න පොඩි සංවිධානයක්. ඉබ්‍රහීම්ගේ පුතාලා දෙන්නයි යෝගේ කීප දෙනෙක් ඉන්න පොඩි සංවිධානයක්. මේ පොඩි සංවිධානෙට එතකොට සලේ පිළිගරන් දෙනවා ඒගොල්ලොන්ගේ ඒජන්ට් කෙනෙක් හිටියා කියලා. ඒජන්ට් කියන්නේ දැන් මේ මහීල් ඩූල්ගේ සාක්කිය මහීල් ඩූල් කියනවා ඒජන්ට් කෙනෙක්ගේ කාර්යභාරය මොකක්ද කියලා. ඒජන්ට් කෙනෙකුට පුළුවන් තීන්දුව තීරණ ගන්න, තීන්දුව තීරණ වෙනස් කරන්න, තීන්දුව තීරණ ගන්න තැනට බලපෑම් කරන්න. ඉතින් එතකොට කෙලින් මෙතන අහුවෙනවනේ ඇත්තටම ඒජන්ට් මොකක්ද කියලා. ඒජන්ට් කෙනෙක් අනිත්ක ඕනම ඒජන්ට් කෙනෙක් ඕනම රහස් ඔත්තු සේවාවක ඒජන්තයෙකුට වෙනම හැන්ඩල් කෙනෙක් ඉන්නවා. ඒ හැන්ඩල් විතරයි එයා හැන්ඩල් කරන්නේ. වෙන කාටවත් එයා හැන්ඩල් කරන්න බෑ. එයා වැඩ කරන්නේ අපි වුණත් එහෙමනේ. දැන් අපි වුණත් මේ උසස් පොලිස් නිලධාරියෙක් කතා කරන මම කතා කරන්නේ නැහනේ. මම වෙන කෙනෙකුට කියලා කතා කරන. ඒතොර එයා දන්නේ නැහැ කතරතුරු එන්නේ කො. අපි වුණත් තාමත් ඒ ආරක්ෂක ක්‍රම පාවිච්චි කරලානේ. මම කවදාකවත් ඍජුව කතා කරලා නැහැ කෙනෙකුටවත්. මම වෙන කෙනෙක් හරහා තමයි උඟක් කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හැන්ඩ්ලර් ඉන්න. මොකද ආරක්ෂක ඒ හැන්ඩ්ලර් කවුද? මේ එක පරීක්ෂණයකට ලොකුම පුරුක තමයි සොයාගන්න බැරි කලීල්ගේ හැන්ඩ්ලර් කවුද? සොනික්සොන්ගේ හැන්ඩ්ලර් කවුද? මේ ජමීල්ට දාපු අයගේ හැන්ඩ්ලර්ස්ලා කවුද? ඒගොල්ලෝ කවුද කියලා ඉදිරිපත් කරන්නේ. ඒව සම්පූර්ණයෙන්ම එක්කෝ රාජ්‍ය බුද්ධි සේවින් ලන්ත ජයවර්ධන යටතද හිටියා, නැත්නම් සලේ මොකද සලේ ගෝඨාභය යටතද හිටියා. සිරිසේන අයින් කරා. ලොකු ප්‍රෙෂර් එකක් ආපු නිසා මම දන්නවා ගිහිල්ලා කට්ටිය කෙලින්ම කිව්වා අයින් කරන්න කියලා. ඊට පස්සේ ආපහු ගෝඨාභය ගෙනවනේ. ඒතර එයාට මේක ලොකු ඉතිහාසයයි. ඊට පස්සේ ඉස්සලිට කපිලෙන්ද විතරන්නේ. කපිලෙන්ද විතරනත් ගෝඨාභයත් එක්ක මේ වැඩ කරපු එකෙන් ළඟින්. ඉතින් මේ පුරුක බැලුවොත් ඒගොල්ලෝ මේක දැනගන්න ඕනේ. නමුත් මේ තොරතුරු නැතුව කවදක්වත් මේක ඇතුළට යන්න බෑ. දැන් තරින්දු කීත්නාගේ සිද්ධිය මතකද? ඔව්. ගෝඨාභය රාජපක්ෂගෙන් අර ප්‍රශ්නයක් ඇහුවට පස්සේ චූබර හැදිලා ගියානේ ටොයිලට් එකට. ඔව්. අහපු ප්‍රශ්නේ තමයි කීත්නෝයා අතුරුදන් වුණා කියලා. කීත්නෝයා මේ වුණා කියන්නේ කීත්නෝයා අතුරුදන් වුණා කියලා දැනගත්ත ගමන් ඒ කියන්නේ එයා බේරන්න කියලා රාජපක්ෂ මහින්ද රාජපක්ෂ කිව්ව ගමන් ඇයි යුද හමුදා බුද්ධිංශ ප්‍රධානීට කතා කළේ? ඇයි? ඒ කියන්නේ එයා දන්නවනේ බුලත් බුලත්
පත්තට නෙමේ කතා කළේ. එතකොට හිටියේ කවුද? එයාගේ ප්‍රධානියා. එයාගේ ප්‍රධානියා එයාගේ ප්‍රධානියා කියලා මුලත් අතර කතා කරනවා. ඇයි කතා කළේ කියලා අහුවනේ. එතකොට චූබල හදිලා ගියා. දැන් ඒ වගේම තමයි මේ පාස්කු පුපුරනවා. පාස්කු ඉරිද පාස්කු පුපුරනවා. පාස්කු ඉරිද බෝම්බ ටිකක් පුපුරනවා. බෝම්බ ටික පිපුරුන ගමම්ම එක්තරා බුද්ධ නිලධාරියෙක් චූලා කොටිතුවක් වූ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂණය. එතකොට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ කතා කරලා කියනවා මේවා මේ පාස්කු කොමිෂන් සභාවදී හෙළදරව් වෙච්චේවා, මේ ඩොකියුමෙන්ට්ස් ඔක්කොම දැන් පාර්ලිමේන්තුවේ සභාගත වෙලා තියෙනවා, ඕන කෙනෙකුට පාර්ලිමේන්තුවට ගිහිල්ලා පුස්තකාලයෙන් පරිශීලනය කරලා බලන්න පුළුවන්. මේ අපිත් බැලුවා. පුපුරවු ගමන් යනවා ඒ කියනවා එන්න කියලා. එතකොට පුපුරවු ගමන් මෙයා යනවා මූලස්ථානයට. එතකොට චූලා කොටිතුවක් උපදෙස් දෙනවා පුපුරලා පැයක්වත් යන්න කලින් ගිහිල්ලා බලන්න ජමිල්කෝ කියලා. දැන් තරිඳු බෝම්බ ටික පිපුරුහම මෙලෝ යකෙක් දන්නේ නැහැ මේ පුපුරගත්තේ මුස්ලිම් මිනිස්සුද සහරාන්ලද වෙන කවුරුවත්ද අපිද කවු මොකද මේ කියලා දන්නේ නැහැ. කොහොමද තරිඳු අර කවුද අර කවුද ගෝඨාභය රාජපක්ෂ අර කවුද අපේ කීත් නොය අතුරුදන් වුණා කිව්ව ගමන් අමල් කරුණාසේකර බුද්ධි ප්‍රධානියට කතා කළා වගේ කොහොමද මෙයා මේ කවුද මේ ඒව තරිදු ඇත්තටම බරපතල සැක සහිත දේවල්. ඊට පස් එතනින් කියල මේ ජමිල් වෙන කවුරුව නෙමෙයි ජමිල් සම්බන්ධයෙන්. එතකොට දැන් මෙයා කියලා තියෙනවා කවුද මේ අපේ ජමිල් ජමිල් එබනිසා ෆල්ලිස්තර හින්දි යාව පරීක්ෂාවට ලක් කරනවනේ හිටපු නිලධාරියෙක් හිටපු පොලිස් නිලධාරියෙක් එයාගේ ප්‍රධානිය හිටපු උද්දීන අංශ ප්‍රධානියෙක් කමල් කරුණාසේකරලට පස්සෙද ඉස්සරහද මන් දන්නේ නැහැ හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානියෙක්. එතකොට මෙයා පරීක්ෂා කරලා බලද්දි කෝල්ලයක් එනවා. ඉතින් එයා කියනවා එයාට එයා කෝල්ලයක් ආපහම ඒ සහරාන්ගේ වයිෆ් දුන්න උත්තරත් එක්ක බලද්දි එතන ළඟ කවුරු හිටියා කියලා සැක කරනවා කියලා. ඒ කියන්නේ බුද්ධිසනලාරින් ගියා කියලා කියනවනේ වයිෆුත් කියනවා බුද්ධිසනලාරින් ආවා කියලා. ඊට වැඩිය භයානකම දේ මේ බුද්ධිසනලාරින් මේගොල්ලන්ට හැව්ලොක් පැත්තේ බුදු පිළිමයක් ගාවට එන්න කියනවා. එන්න කිව්වට පස්සේ මේක මේ අමීර් කියන පොලිස් නලධාරියාගේ සාක්ෂිය දෙන්නේ මේ එන්න කිව්වට පස්සේ මෙයා ඇතෙන්ට යනවා. කිසිම කෙනෙක් නැහැ. මෙයා වටේ පිටේ බලනවා. එයාට බය හිතෙනවා එයාට අනතුරක් කරන්න එන්න කිව්වේ කියලා. ඒ කියන්නේ මෙයා දැන් දැනගත්තා බඩු හරි ඉවරයක් කරන්නද කියලා සැකයි කියලා. ඊට පස්සේ මෙයා එතනින් යනවා. ඊට පස්සේ මෙයා කෙලින්ම යනවා වැල්ලවත්තේ පොලිසියට. වැල්ලවත්ත පොලිසියට ගිහිල්ලා එයා පොලිසියට මේටික් කියනවා. පොලිසියට ගෙන්න ගන්නවා අර ගොල්ලොන්ව. ගියාට පස්සේ පොලිසියට ගෙන්න ගත්තට පස්සේ අපි බුද්ධිංශ කියලා පෙන්නලා ඊට පස්සේ ජමීල් හොයන්න යමු කියලා දෙහිවලට යද්දි එතන එක්කෙනෙකුට මැසේජ් එකක් එනවා. මැසේජ් එක ආපු ගමන් මෙයා කිව්වලු ආ දැන් හරි ආපු පුරවගෙන හරි මොකක් හරි කියලා දැන් හරි ඉවරයි කියලා. දැන් හරි කියලා. ඉතින් එතකොට මේ ඔක්කොම බරපතල සැකසහිත දේවල්. ඒ ඉතරක් නෙමේ ජමීල් එබනිසා ෆල්ලිය ගාව ඉන්න ෆොටෝ කවුරු හරි අරගෙන පාසු කොමිසමට දීලා තියෙනවා. දීලා තියෙනවා. ඒතර කවුද ඒකේ බෝබ් එක හපෙක් කරගෙන රැන්ඩම් ෆොටෝස් ගන්න. මේවා හමු නෙමේ තරින්. ඔව් ඔව්. දැන් මේකේ මේ අනිත් එක තමයි මේ මොකද්ද ඔයා සඳහන් කරපු සොනික් කියන එක. ඊළඟට මං හිතන්නේ අබුහින් කියලා කවුද සම්බන්ධුනේ. එහෙනම් මේවනේ බුද්ධිංශ කියලා සැක කරන්නේ. එතකොට දැන් සැක කරන්න කියන බොහෝ දුරට හමුදාමය කණ්ඩායම් කියලා හිතන්න පුළුවන්. ඊළඟට මං හිතන්නේ මේක අනිත් එක තමයි මෙතන හාදියාගේ සාක්ෂි. ඒකයි වැදගත් වෙන්නේ සහ මොනවාද ඒකේ තියෙන ප්‍රධාන මේ මං එතනම ඉස්සෙල්ලත් කියලා තියෙනවා හාදියාගේ සාක්ෂිය කියවනකොට තේරෙන දෙයක් තමයි මේ සාරාගේ ජස්මින්ගේ භූමිකාව. සාරා ජස්මින් හැමතිස්සෙම උත්සාහ කරන්නේ තොරතුරු සොයාගන්න. හාදියාගේ හැමතිස්සෙම අහනවා අබුහින් දෙක්ක සාරාන් කතා කරාට පස්සේ මොනවද කතා කරේ කියලා. යන ඉතරම කතා කරනවා ඇවිල්ලා. එතකොට කතා කරන විතරක් නෙවෙයි යා ඊට පස්සේ උනන්දු කරනවා විතරම සිත දිනා ගන්න පුළුවන් විදිහට එයා තමයි බෝම්බ හදනව පරිවර්තනය කරලා දෙන්නේ බල්ලා. දෙවෙනි ප්‍රධාන ප්‍රහාරයෙන් පස්සේ දෙවෙනි ප්‍රහාරය කරන්න ඕන කියලා එයා තමයි ගොඩක් පුෂ් කරන්නේ සේනිට. සේනිට දෙවෙනි ප්‍රහාරය කරන්න බාර දුන්නේ සහරන්ගේ අයියට. ඒකට එයා තමයි ගොඩක් පුෂ් කරන්නේ. එතකොට හාදියානේ මෙයත් එක්ක ගොඩක් යාළු දෙන්නානේ. එදෙන ගොඩක් යාළු එක ගෙදරනේ කොක් වෙලාට මේක ඉඳලා තින්නේ මේ සාරා ජේසි හාදියයි ගෙදරනේ. අනිත් එක ඒ සාක්ෂි තව එකක් තියෙනවා. දැන් සාරා මැරුණද නැද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් මේගොල්ලන්ට කියනවනේ ඊද් මේ අහනවා සාරා අහනවා සාරාන් මුකුත් කිව්වේ නැද්ද ඊද් සඳහා සූදානම් වෙන කියලා. කියන්නේ සැමියා මැරුණොත් මුස්ලිම් කාන්තාවක් දවස් 56ක් සුදු වැඳගෙන ඉන්න ඕන. ඒක කිව්වේ නැද්ද කියලා.
එතර මෙයා කියන කිව නැහැ කියලා. නමුත් සාහරණ ඇවිල්ලා 35000 දීලා කියනවා මේකෙන් ඇඳුම් ගන්න කියලා. ඉද්ද වලට ඇඳුම් ගන්න කියලා. සාහරණ කියනවා යාට. චුටිපදා කිරීම අපේ මීඩියා වාර්තා කලේ ඉද්දකට මීඩියා වාර්තා කළේ මේ දල්දමාල් ගියාවටද පන්සලකට ගහන්න සුදු ඇඳුම් ගත්තා කියලා. ඔව් ඔව් සුදු ඇඳුම් අටක් තිබුණා සුදු ඇඳුම්. ඒ කියන්නේ හරියම දුර්වල විදියටනේ අපි මේ අපේ වාර්තා කිරීම කරන්නේ හැම දෙයක් සම්බන්ධයෙන්. මේක සම්බන්ධයෙන් නේ ඕන එකක් සම්බන්ධයෙන් මේ විදියටනේ. මේකෙන් පස්සේ මාධ්‍ය සම්පූර්ණ කරේ ගෙවල් වලට බැන බැන කඩු තිනන වගේ ලෙවල් එකකින් කරපුවා. ඔය ඇත්තට සොෆිස්ටිකේටඩ් ඇටැක් එක. ඒකවල මේගොල්ලෝ යන ගමන් මාවනැල්ලෙන් තමයි මේගොල්ලෝ නාරම්මලින් නවත්තලා තමයි ගන්න සුදු ඇඳුම්. එතකොට හාදිය ගන්න දෙකයි ඇත්තරම. සායවල් දෙකයි 62යි. අරය ගන්න හයක්. ඒ කියන්නේ සාරා මැරෙන්න අදහසක් තිබුණා නම් ගන්න නෑනේ. සාරා දිනසා ගන්න. සාරා ඇත්තරම බඩෙත් බැඳගෙන හිටියා කියලා කියනවා බොම්මේ. නමුත් එයා බේරුණානේ කොහොම හරි. ඒකට සාක්ෂි තියෙනවනේ යගේ හිටියයි කියලා. ඉතින් හාදියගේ සාක්ෂිය ගොඩක් වැදගත්. මම හිතන්නේ ඒ වගේ මම මට දැන් දකින්න දැකලා නෑ. මම දැක්කා මේ රවිචන්ද්‍රරත්න මහත්මයාගේ අන්තිම මේ දාපු පෙත්සමේදී ශ්‍රේෂ්ඨාධිකරණයට එයා ඉල්ලීමක් කළා තිනවා හාදිය හම්බන්තොට පොලිසියට දීපු කට උතර ඉදපත් කරන්න කියලා. එහෙම එකක් ඉදිරිපත් කළා තිනවා හම්බන්තොට නෙමෙයි මේ අම්පාර පොලිසියට. අම්පාර සමා වෙන. අම්පාර දීපේ ඉදිරිපත් කළා. ඒව ඉදිරිපත් කළා නෑ. ඒව කොමිෂනරටත් ඉදිරිපත් කළා නෑ. ඉතින් ඒ වගේ ඇත්තරම අර මේ කිව්වා වගේ මේ සම්මස්ස සිදුවීම දිහා බැලුවොත් අපිට පේන දේ තමයි අර කියන පාර රාජ්‍ය නැත්නම් පත්ලේ තියෙන යන එක තමයි මේ 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 වැඩේ. මං සුනන්දගේ ප්‍රශ්න කරනද? සුනන්දයි ඔයා ඔහර උත්තර දෙන්න පුළුවන් නම් පාතාල රාජ්‍ය මේ එහෙම නැත්නම් කියන්නේ සාරා කියන්නේ කවුරු කියලාද සුනන්දයි හිතන්නේ? මට කියන්නේ සමහරු කියනවා එයා ඉන්දියාවෙන් හිටපු ඔත්තුකාරිය කියලා කියන ඇත්ත ඉන්නවා. එයා ගාතයි ENDLF එකේ හිටියේ. ENDLF එකේ දෙමළනේ. ඊට පස්සේ එයා හැබැයි මෙයා කියනවා එයා මේ පොත් කියවලා තමයි ඉස්කෝලේදී මුස්ලිම් ආගමට හැරුණේ කියලා. තරුණ කාලෙම හැරුණා කියලා. ඒ කියන්නේ අපිට කියන්න බෑ රෙක්‍රූට් කරලා තිබුණා නැද්ද කියලා. ඒ වෙනකොටත් ඉන්දියාවේ රෝ එකෙන් සමහරු කියනවා එහෙම කියලා. එහෙම එයා තමයි මේකේ ගෙනිච්ච. මෙහෙම එක පැහැදිලි දෙයක් දන්න තියෙනවා අපට. දැන් මේක මේ තොරතුරු දුන්නේ ඉන්දියානු තානාපති කාර්යාලයේ බුද්ධි අංශ ප්‍රධානියානි දුන්නේ. ඒක හැමෝම දන්නවා. ඉතින් මහේශානාගත් කියලා දෙනවා එයා සාමාන්‍යයෙන් එයාට දවසර දෙපාරක් එයා කතා කරනවා කියලා. එයාගෙන් අහගන්න තිබුණා දන්නවනම් කියලා. එතකොට මෙයාතේ කතා කරා කියලා සාක්ෂි දීපු එකම පුද අසංග අබේ ගුණසේකර විතරයි. ඒ කියන්නේ මෙයාගේ ඔසී අබේ ගුණසේකරගේ පුතා. එයා මෛත්‍රීපාල සිරිසේනයටත් විශේෂ මේ බුද්ධි එකකයක් පිහිටලා ඒකේ අධ්‍යක්ෂක කරානේ. එයා තමයි දිනපතා වාර්තා මාස්පතා වාර්තා දුන්නා මේ ජනාධිපතිව මොනවද වෙන්නේ කියලා. ඉතින් එයා කියලා තිනවා මේ එයාට මෙයා හම්බුණා. හම්බුණාම කිව්වා එතකොට මෙයාත් එදා කෑම ගන්න ගිහලා හිටියේ ශංග්‍රීලායකට අසංග අපේ ගුණසේකර. ඇහුවා මෙයාට කියනවා ඔයා මට කියලා තිබුණා නම් මම ඔයාට කියනවා මම 6:45 කතා කරලා නිලන්තර කිව්වා අද බෝම්බ ගහනවා කියලා. මම දන්නව නම් ඔයාට මම යන්න එපා කියලා කියනවා කිව්වා. එයා විතරයි එකම පුද්ගලයා සාක්ෂාත් දීලා තින්නේ මේකෙන් පස්සේ මේ පුද්ගලයා එක තමයි කතා කරා කියලා. ඉතින් ඒගොල්ලනේ දුන්නේ. ඒතර ඒ ඉන්දියාවට මේ තොරතුරු තිබුණා පැහැදිලිව. යම් ක්‍රමයකින් ඉන්දියා සමහර කියනවා අභිහින්ද හරහා කියලා, සමහර කියනවා සාරා ජෙස්මින් හරහා කියලා. ඉතින් අභිහින්ද හරහා කියලා හුඟක් දුරට හිතන්න පුළුවන්. හැබැයි මට සබ්බිමර්ශක කියලා තිනවා අභිහින්ද කියන්නේ ලංකාවේ හමුදාවේ හමුදා බුද්ධ්‍යංශයේ හිටපු කෙනෙක්. එයා ඉන්දියාවේ පුහුණුවකට ගියපු අවස්ථාවක එයාට දීපු අන්වර්ථ නාමය තමයි අභිහින්ද කියන්නේ කියලා. මේවා සොයාගන්න ඕන දේවල්. මේ අපි ජනමාධ්‍යවේදීනේ අපට තහවුරුන් නැත්තම් කියන්නේ. මම පොතේත් කියලා තිනවා මම මූලාශ දෙකකින් තහවුරුන් නැති දෙයක් ලියලා නැහැ. දෙන්නෙක්ගෙන් මම අහලා ලියලා තියෙනවා. හැමතිස්සෙම මූලාශ දෙක නැත්තම් සාක්ෂියක් කියවන්න පුළුවන් සාක්ෂියකින් තමයි. ඉතින් ඒක මට කියන්න බෑ. නමුත් මට ළඟදී තමයි මේ තොරතුරු ලැබුණේ. ඒ වගේම මට තවත් ලැබුණ තොරතුරක් තියෙනවා. සුරේෂ් සලේ අනිවාර්යෙන් මේක සිද්ධ වෙනකොට ලංකාවේ හිටියා කියලා. හරි. හා. සිද්ධ වෙනකොට. පාස්පෝර්ට් සිද්ධනකොට. එයා කියන්නේ ඉන්දියාවේ හිටියේ කියලා. එයායි සති දෙකකට ඉස්සෙල්ලා සති දෙක එයා කියන්නේ හිටියේ නැහැ කියලා. මොකද එයා කියන අසාද් මෞලානා කිව්වට මම ලංකාවේ හිටියේ නැහැ මම කොහොමද කරේ කියලා කියන්නේ. නමුත් මට තියෙන තොරතුරු අනුව තහවුරු නෝ තොරතුරු අනුව සති දෙකකට කලින් එයා මෙහි ඉඳලා තියෙනවා. සරත් ෆොන්සේකා කිව්වනේ අපිත් දන්නවනේ මේ ඕන ඒජන්ට් කෙනෙකුට මේ අපි ෆිල්ම් බලනකොට අපට පේනවනේ පාස්පෝර්ට් පහක් විතර තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ වගේ කෙනෙකුට මේ කරුණාට පාස්පෝර්ට් එකක් දෙන්න ආණ්ඩුවෙන්
ඕනම කෙනෙකුට මං හිතන්නේ ප්‍රධාන පෙළේ ඕනම මේ දිනදාරයකට තියෙනවනේ මට නිල වශයෙන් බැලුවොත් එමෙයා 2016 4014 මලියාසියාවට ගිහින් තියෙනවා 4019 ලංකාවට ආවිලා තියෙනවා 2016 7/22 චීනට ගිහින් තියෙනවා 2016 7/30 ලංකාවට ආවිලා තියෙනවා 2016 12/1 ආයෙ ගිහින් තියෙනවා මලියාසියාවට 2017 11/4 ලංකාවට ආවිලා 2017 11/13 ගිහිල්ලා තියෙනවා 2018 12/10 ලංකාවට ආවිදilla 2019 1/3 ගිහින් තියෙනවා 2019 11/30 ඇවිදිලා 2019 12/9 ගිහිල්ලා ආයේ 2019 12/12 නැවත ඇවිල්ලා තියෙනවා කියලා තමයි නිල වශයෙන්. ඔය කියන්නේ ප්‍රහාරයෙන් කොට මේ හිටියේ නැහැ. මේවා මම කියන්නේ මේවා සෙවිය යුතු දේවල්. මේවා තමයි ඇත්තටම ඇත්තටම මං සුරේෂ් සලී මේකට සම්බන්ධ නැද්ද කියන අපි දන්නේ නැහැ. අපි කියන්නේ විමර්ශනය කරන්න කියලානේ අසාත් මවුලාන කියලා කෙනෙක් චෝදනාවක් කළා channel 4 නාලිකාව එහෙම කියලා. අපි කියන්නේ හොයන්න. හැබැයි ප්‍රහාරය දියත් කරන්න ඒක නා ලංකාවෙ ඉන්න ඕනේ නැහැ. ප්‍රභාකරන් කොළඹාවේ නැහැනේ මේ කොහෙද ලංකා බැංකුවට මොකද ප්‍රභාකරන් ඉන්දියාව ගියේ නැහැ රජීව් ගාන්ධි මරණයට ප්‍රභාකරන් හො නැත්තම් ඒ නායකයෝ. ඔව්. අනිවාර්යයෙන්ම අසාද් මවුලානාගේ එක ගැන දැන් අනුප්‍රාප්තික ජනාධිපති කොමිෂන් ඇසවා පත් කරාට ඒ වර්තාව නැහැනේ. දැන් ඉතින් ආයේ කවදක්වත් එන්නේ නැහැනේ. හිටපු ගුවන් හමුදාපති ජයලත් වීරකොඩි ශේෂ්ත්‍රාජ ක්‍රමීෂකාර තව එකෙන් දාලනේ. දැන් ඒ වර්තාව ආයේ තන එකක් නැහැනේ. ඉතින් ඒ වගේ ලොකු කමිටුවක් දැම්මේ මේක වැදගත් නිසානේ. ඇත්තටම එයාගේ සාක්ෂි තියෙන දේවල් දුරකථන සම්බන්ධතාවලින් සොයන්න පුළුවන්. මම එදත් කිව්වාගේ මට කතා කරලා මට කිව්වා channel 4 එකේ මේ ෆිල්ම් එක හදපු එකනා එයාගේ ෆෝන් එකේ හුඟා තොරතුරු තියෙන නිසා තමයි මම මේක ෆිල්ම් එක කරේ. මොකද මේ කතාවේ ගොඩක් හිල් තියෙනවා. මම ඒකට ආද අපි කතා වුණා ඒකේ. මහත් ගොඩක් අතර මේ ෆිල්ම් එක වෙලෙම අසාද් මවුලානා ගෙන් ඇහුවා එයා ඔන්ලයින් කාවනේ. ඒක මම හිතන්නේ මෙයා ඔය සිරසරේ මේ දාගෙන පෙන්නුවා ගොඩක් අසාද් මවුලානා බොරු කිව්වා කියලා පෙන්නන ආන්ඩ්‍රේ ටෙලිවිෂන් වලත් පෙන්නුවා. ඉතින් මම ඇහුවා එයාගෙන් පස්සේ ගිහලා ඒ මෙහෙම කරේ. මම එයා හොඳට දන්නවා. මොකද එයා අර මේ ශ්‍රී ලංකා කිලින් ෆීල්ස් කරපු නිසා. ඉතින් මේ කිව්වා මම නැත්තම් කරන්නේ නැහැ. මම හොතරතුරු දන්නවා කියලා. ඉතින් DBS ජයරාජුත් කියනවා මෙයාලා උගත් තොරතුරු තියෙනවා කියලා. අනිත් එක බලන්න අසාද් සාලි කියන එයාට මිලියන 500ක් ඔෆර් කරා කියලා මේ 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 සූෆිවරුන් සූෆිවරුන්ට ගහපු ගැන විවේචනය කරන්න එපා කියලා. ඉතින් මේ ඔක්කොම එකතු කරාම මේක පිටපස්සෙන්නේ සෙවියුතු පුද්ගල දෙන්නෙක් ඉන්නවා. නිලන්ත ජයවර්ධන අසත්ස දැන් නිලන්ත ජයවර්ධන කියනවා සුරේස්සලේ නිලන්ත ජයවර්ධන කියනවා එයාගේ සාක්කයේදී අබුහින්ද් කියන්නේ මේ ප්‍රහාරය අවුලවාලීමට දායක වෙච්ච කෙනෙක් කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ බලයට ආවට පස්සේ ඒ ආණ්ඩුව කියනවා පහුගිය පාසුක විවාදවලදී හැන්සාඩ් අරන් බලන්න මෙයා කියවලා ඇති. මගේ අපේ මේ සුනඳ කියේ වණ්ඩති අබුහින්ද් කියන්නේ වෙනත් රටක ඉන්න මේ තොරතුරු ගන්න පාවිච්චි කරපු අන්වර්තනාමය වෙන මොකද නමක් කියන්නේ මොකද හදපු එකක් කියලා කියනවා හදපුනම්. එතකොට ඒ දෙක පරස්පරයි. අපි පිළිගන්න ඕන ආණ්ඩුව කියන එකද නිලන්ත ජයවර්ධනගේ. නිලන්ත ජයවර්ධන ප්‍රහාරය අවුලවන්න බුද්ධියන් තොරතුරක් ගන්න කෙනෙක් නම් සාරාන්ගෙන් තොරතුරක් ගන්න ගනඳුන කරපු එකෙක් නම් ප්‍රහාරයක් අවුලවන්නේ නෑනේ. ඔව් ඔව්. එතකොට ප්‍රහාරය අවුලවන්න තිබ්බ උවමනාව තිබ්බ කාටද? අපි හිතනවා ලංකාවේ පිරිසකට කවුරු හරි කියනවා ලංකාවේ පිරිසකට තමයි ප්‍රහාරය අවුලවන්න උවමනාව තිබ්බ කියලා. ඒතර බොහින් කියන්නේ ලංකාවේ කෙනෙක් වෙන්න ඕනේ වෙන්න ඕනේ. දැන් මේකේ අනිත් එක තමයි මම හිතන්නේ නිලන්ත ගැනත් පොඩ්ඩක් කතා කරනවා. හැබැයි දැන් ඉන්දියාවේ කතාව. දැන් ඉන්දියාව දැන් මෛත්‍රීපාල ශ්‍රීසේන කියනවා පාස්කීත ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මම දැනන් හිටියා. CID එකට ගියාම එයා කියනවා ඉන්දියාව කියලා. ඊට පස්සේ දැන් මම ආරක්ෂක කවුන්සිල් එකේ ඉඳපු එක ප්‍රධානක මම කිව්ව කෙනාව සෑහෙන මේ පාස්කීත ප්‍රහාරයට සම්බන්ධ නම ගෑවිච්ච කෙනෙක්. මම පැය 3ක් විතර කතා කරා. එතකොට ඒකෙදි ඒකෙදි එයා දිගටම කීප එක තමයි ඉන්දියාව තමයි කරේ කියලා. දැන් එතකොට ආරක්ෂක කවුන්සිල් එකේ මෛත්‍රීපාල ශ්‍රීසේන මම කියන දෙවෙනි එකනත් මේ දෙන්නම දිගටම කීප එක තමයි ඉන්දියාව තමයි කරේ. එහෙම නැත්නම් නිලන්ත ජයවර්ධන ගොඩක් දේවල් නැටෙව්වා. සලේගේ මේකක් තිබුණා. එතකොට නිලන්තගේ පිටිපස්ස හිටියේ කවුද වගේ එකක් තමයි අහුවේ. මොකද එයා කියන්නේ නිලන්ත වැඩ කරේ කවදාවත් මෛත්‍රීට ඕන විදිහට නෙමෙයි. නිලන්ත කියන්නේ මෛත්‍රී නිලන්තෝරණ ඕන විදිහට නැටවෙනවා මිසක් නිලන්ත කියන්නේ මෛත්‍රී වගේ කෙනෙක් මෛත්‍රී කැපැසිටි එකක් තියෙනවනේ මිනිසෙක් විදිහට හෝ නායකෙක් විදිහට. එයාට මේක පාලනය කරනවා. ඊට පස්සේ දැන් අපි ගන්න දැන් පාස්කිරිත මහමොලකරුව කියන සාකච්ඡාවට අපි දාන්න රාජපක්ෂ පවුල. රාජපක්ෂ පවුලද මේ ගෝඨාභය බලයටපත් කිරීමද කියලා. නමුත් ඒ ගෝඨාභය රාජපක්ෂ පවුල කොයිතරම් මේ රටේ සිද්ධ වෙච්ච දේවල් වල පිළිපස්සේ හිටියත් මෙන්න මේක කරන්න තරම් ඒ රාජපක්ෂ පවුලත් ඒ ලෙවල් එකේ නෙවෙයි ඉන්නේ. එහෙම නැත්නම් බලය ඇති මේ ඩීප් ස්ටේට් එක හැන්ඩල් කරනවා කියලා අපි හිතමු. මේක පාලනය කරලා ඉලක්කයක් වෙනුවෙන් ගෙනියන්නේ. ඒක රාජපක්ෂ පවුල සන්තර්පණය කිරීමම නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා බොහෝ අය ඒ වෙලාවේ ඉන්දියාවේ ඉලෙක්ෂන් එක තිබුණත් නිසාත් ඉන්දියාවේ ඉලෙක්ෂන් එක ජය ගැනීමට පාස්කෝ ප්‍රහාරය පාවිච්චි කළ නිසාත් මේක පිටිපස්සේ ඉන්දියාව ඉන්නවා කියන සැකය දරුණු විදිහට ගේනවා. මං හිතන්නේ ඒක තමයි සාරා ජස්මින් ගැන කියද්දි ඔය හැම එකම කරද්දි ගේන එක.
එහෙම කියන්න පුළුවන් මං කියන හැබැයි ඒක ඉන්දියාවේම ෆිල්ම් එකක් හදුවා මේක තව ටිකක් තහවුරු කරා හැබැයි දැනට තියෙන මේ තරින්දු කිසිම දෙයකදී කිසිම විමර්ශනයකදී විදේශීය සම්බන්ධතාවයක් අනාවරණය වෙලා නැහැ කිසිම එකක් නැහැ බොහෝ අය කියන්නේ පොඩි සම්බන්ධතාවයක්වත් අනාවරණය වෙලා නැහැ බොහෝ අය කියන්නේ මේ මේ නිලන්ත ජයවර්ධනයි සලේ ගැන තමයි කියන්නේ නමුත් ඒ දෙන්නම පිටිපස්සේ ඒ දෙන්නම හැන්ඩල් කරන්න හේතුව මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ මේ ප්‍රහාරය අවුල්වාලීමට නිලන්ත ජයවර්ධන සම්බන්ධ වුණා කියලා මම පුද්ගලික විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒක ඒක බලන්නේ ඉන්දියා කියන එක පැහැදිලිවම ඔව් මේක හෝම් ග්‍රෝන් නැතර මේ මේ දැන් දෙමනේ 71 කරල්ල අපි කරල්ලි ගහපු වෙලේ තීමිලරන්ද පොතක් ලිව්වා ප්‍රතිදීල තමයි අපි අරගලයට ගියේ කියලා. ඒගොල්ලෝ කිව්වනේ මේ ප්‍රතිදීල අපි ගියේ කියලා. එතකොට අපි දන්නවා අපි ප්‍රති අරන් නෙවෙයි ගියේ කියලා අපි බලයල්ල ගන්න. අපි ගියේ ඉතින් සදා කාලිකව එහෙම තමයි කියලා තියෙනවා. එල්ටිටි ගැන තේමයි කියලා තියෙනවා. මේක විදේශීය කුමන්ත්‍රණයක්. මොකද අපේ රටේ රට ඇතුලේ ඇතිවන දේශපාලන ගතිකත්වයන් වර්ධනයන් තේරුම් ගන්න බැරි තමන්ගේ වැරද්ද පිළිගන්න බැරි නිසා දේශපාලඥ හැමදාම කියන්නේ මුං ප්‍රති ගාලා මුං කුඩු ගාලා මුං ඉන්දියාවේ සල්ලි දීලා ඇමරිකාවේ සල්ලි දීලා නැත්නම් එන්ජිඕ වලින් සල්ලි දීලා කරනවා කියලා. සාරාන් කණ්ඩායම දේශීයව නිර්මාණය කරන කණ්ඩායම ඒක ඉතාම පැහැදිලිව පේනවා. ඒක කාටරි හැන්ඩල් කරන්න පුළුවන්. ඒගොල්ලෝ පුජා පුෂ් කරන්න පුළුවන් ඉස්සරහට. ඒක කරන්න පුළුවන්. අනිත් එක ඉතින් අපටත් මටත් මා දන්න තරමින් නම් විදේශීය රටක් විසින් මේක මෙහෙවුව කියන එක හිතන්න අමාරුයි. මගේ අදහස අනුව ඒක හැබැයි ඒකට ඒක මෙතනට තල්ලු කරන්න වැඩ කරපු කණ්ඩායම් ගණනාවක් තියෙන්න පුළුවන්. අර පාර රාජ්‍ය දැන් බලන්න නිලන්ත ජයවර්ධනගේ ප්‍රශ්නේ මේකනේ. ඇයි ආයේ ෆෝන් එකේ ඩේටා මැකුවේ? එයා ෆැක්ට් මමත් ඇත්තටම දැනගත්ත ෆැක්ටර් රීසෙට් දාලා මකන්න පුළුවන් කියලා එයාගේ සාක්ෂිය දැක්කට පස්සේ මම දැනගත්ත මේක මාර වැඩක්නේ මටත් මකන්න පුළුවන් කියලා. මම නම් මකලා නැහැ. එයාගේ ෆෝන් එයාගේ කම්පියුටරේ තියා වෙනස් කරලා තිබුණා බෝහාරික පරීක්ෂණකින් සොයාගත්ත කොමිෂන් එක. ඉතින් ඇයි ඒක කරේ? එයාට ලොකු දෙයක් හංගන්න තිබුණානේ. එක්ක ඔයා ගෝඨාභයට කතා කරපු දේවල්, එක්ක ගෝඨාභයට කතා කරපු දේවල්, එක්ක නැත්නම් මෛත්‍රීට කතා කරපු නැත්නම් සමහරවිට සාරාන් කණ්ඩායමත් එක්ක තිබිච්ච මේ ඕනම උපකල්පනවලද එන්න පුළුවන්. එයා එයාගේ දුරකථන මේ මේ දත්ත මකපු නිසා ඒක ඔය මට්ටමේ කෙනෙක් කරා නම් මං හිතන්න වෙන ඕන ප්‍රජාතන්ත්‍ර රටක එයා හිරේ ඉන්න ඕනේ. ඒකට ඇත්ත වශයෙන්ම ඒ වරද විතරක් ඇති ඇත්ත වශයෙන්ම මේ වගේ මට්ටමක කෙනෙක් දඬුවම් කිරීමට එයා සම්පූර්ණයෙන්ම තොරතුරු වසන් කිරීමට මේක කරයි කියන ඉතාම පැහැදිලි. මේ වසන් කර තොරතුරු මේ සදාකාලික හම්බෙන්නේ නැහැ නේ කවදක්වත් සොයාගන්න බෑනේ. ඔව් වසන් කර ඉවර කරගෙන ඉවර කර උසාවියට පහස කරන්න කරලා හිරේ යන්න කලින් ඔහට අහුවෙන්න ඕන අනිවාර්යයෙන්ම අහුවෙන්න ඕන. ඔව් මම හිතන්නේ හැබැයි මෙහෙමයි. ඒ කියන්නේ ඉන්දියාවේ කතාව තියෙන්නේ තත්වයන් පාවිච්චි කිරීම. ඒ කියන්නේ ඇත්තටම ඒක තමයි මම දකින්නේ ඉන්දියාව විතරක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන හෝ මේක පිටිපස්සේ අපි අනුමාන කරන විවිධ පුද්ගලයෝ සහ විවිධාකාර චෝදනා වලට ලක් වෙච්ච අය. හා නැත්නම් අපි තමු සුරේෂ් සලේ සහ නිලන්ත ජයවර්ධන වගේ අතර කතරුලා එහෙම නැත්නම් මේක ක්‍රියාව කරපු කතරුලා කියන එකටත් වඩා ඒගොල්ලෝ ඉතාම තීරණාත්මක රෝල් එකක් ඉටු කරනවා සමස්ත මැෂින් එකට. මේ මැෂින් එකේ කොටස් බවට හැමෝමපත් වෙලා ඉන්නවා මට හිතෙන විදිහට. ඒගොල්ලෝ ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් සහරාන්ලා හිතනවා ඉතින් තමන්ගේ ආගමික අනුව ඒ කියන්නේ තමන්ම මැරෙනවනේ. ඒක නේ අරගොල්ලෝගේ මූලික තර්කය. මේ මේක ගැන කියන ගොඩක් අයගේ මූලික තර්කය දැන් සරත් වීරසේකර වගේ කියන්නේ ඒකනේ මේ මේගොල්ලෝ ඇයි තමන්ව ජීවිතේ නැති කරගන්නේ ගෝඨාභයෝගේ ඉන්න වගේ ප්‍රශ්න ඇහන්නේ. එතකොට දැන් මට හිතෙන්නේ ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ සහරන්ලා ඉන්නවා තමන් මේ 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 තමන්ගේ ආගමික සටන තුළ. එතන මේ තත්වයන් එකිනෙකට මුණ ගැහිලා ඒක ගෙනියන එක නැත්නම් අර වතුර පාරක් තියෙන එක ගානට කපාගෙන තමන්ගේ ඉලක්කයට ගෙනියන එක. මං අහන්නේ ඉලක්කය කාගේද කියන එකයි. ඉලක්කේ ගෝඨාභයපත් කිරීමද නැත්නම් මේ ඉන්දියාවේ මෝදිපත් කිරීමද ඒ වගේ තැනක පොතේ කියලා තියෙනවා ගෝඨාභය බලයට ගෙනීමට කලබව කීමට මට සාක්ෂි නැහැ කියලා මම ඒක කියලා තියෙනවා. මොකද මම කියවපු හැම මොකද මේගොල්ලෝ තියෙන සාක්ෂි අනුව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව වාර්තා අනුව මේක කරන්නේ 2020 තමයි කරන්න හිටියේ. එතකොට මේගොල්ලෝ මේක ඉක්මන් කරේ මෙතන වනාත විල්ලුවේදී හැම දෙයක්ම අතරමඟට ගත නිසා මේ එක මතයක් විතරයි. එතකොට සාරාන්ත උමනාවක් තිබුණේ නැහැ ගෝඨාභය බලයට ගේන. අනිත් එක ඒක නොවුනත් 2018 පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කර අන්දමට රාජපක්ෂරු බලයට එනවා. මේ මට්ටමේ 69කින් එන්න තියෙන පුළුවන් ගානට ඒක බලයට එනවා කොහොමද? බලයට එමේ ඉබවේ තිබුණා. ඒක ගෝඨාභයලා කියනවනේ 18 පළාත් පාලන ඡන්දය අපි දින්නේ මේ බෝම්බේ නිසා නෙවෙයි කියලා. නෑ නෑ ඇත්තටම මම මොකද රනිල් සිරිසේන ආණ්ඩුව නාගෙන තිබුණ ඇති තරමටම මේ දෙන්න අතර ගැටුම නිසා. නං එහෙමනම් මේ සුනන්දයියේ ඒගොල්ලොන්ට බලය ගන්න එහෙම chance එකක් තිබ්බනම් ඇයි හදිස්සියේ 2018 කුමන්ත්‍රණයකින් බලය ගන්නේ?
ඒක මංහිතන්න මේක ඒක මේක රදාලන ඒක මංහිතන්න මත පල් සිරිසේන තමයි හිතුවේ මේක කරන්න ඕනේ කිය ඉක්මනට අනිත මේකල ඉතන අප මෙයාට පුළ ජනාධිපති අපේ පැත්ත ඉන්නේ දැන් අපට දැම්ම බලය ගන්න පුළුවන් කිය මහිතන තව එකක් වැඩ කරා කියලා මන් දන්න මම මේකෙද මේ මංහිතන ගෝටාබේට ගෝටාබේලට රැල්ලක් තිබුණ දකුණේ 2018 තිබුණ යම් කිසි රැල්ල මෙන්න මේ මට්ටමේ හිටියා. හැබැයි ඒකට දිනන්න නම් මේ මට්ටමට එන්න ඕනේ. ඒකට මේක උදව් වුණා කියලා තමයි මම හිතන්නේ. මොකද මම හිතන්නේ මාත් ඒකට එක. ඔව්. මම හිතන්නේ ඇත්තටම ඔය මේ නමුත් වෙච්ච සිද්ධි පැරලලි බලද්දී ඒගොල්ලන්ට අවශ්‍යහගත බරපතල කාරණා විනිමින් තියෙද්දි තමයි ඔවා වෙන්නේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ හොයිට අත්තරංගුර ගේමේ සම්භාවිතාවක් තිබ්බා 2018 කොමන්ටනේ තිබ්බේ නැත්තම්. මොකද කීත්න යාගයකට ගෙනල්ලා කට උත්තර ගත්තා. ඒවත් එක තමයි වුනේ. මට හිතෙන්නේ අපරාධ සම්බන්ධයෙන් වෙච්ච විමර්ශන යටපත් කර ගැනීමේ වමනාවට තමයි මේ දිරපරස්තක ආණ්ඩුව වෙන්නේ. සම මේ ඔක්කොම එකට ගැලපෙනවා කියලා මම හිතන්නේ. මේ සම්බන්ධතාව ගැන පරීක්ෂණ කරන්න ඕන. නෑ ඒකේ අනිත් එක තමයි මේ දැන් 2018 කොමන්ත්‍රණයේදී වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය දීමේ කතාවක් වෙනවා. හරිද? ඒක ඇතුලේ ලොකු අර්බුදයක් වෙනවා. ඒතර මහින්ද රාජපක්ෂ ඉක්මන් වීම පිටපස්සෙත් තියෙනවනේ එකක්. හැබැයි දැන් මෛත්‍රීපාල සිරිසේන ඉස්සෙල්ලම කිව්වේ සජිත් අගමැති වෙන්න කියලානේ. මහින්දත් නෙවෙයිනේ. එයාට රයිල් ගෙම් පල්ලි ගන්න ඕමනා තිබුණේ. එයා සජිත්ත්වනේ කිව්වේ දෙදුම් පාරක්ම ගන්න කියලා. එයා බෑ කිව්වට පස්සේ නෑ මහින්ද දැන් මේ මෛත්‍රීපාල සිරිසේන කරු ජයසූරියගෙනුත් අහලා බැරිම දන තමයි කරේ. ඒක නිසා එයාට තිබුණේ මේ රයිල් වික්‍රමසිංහ පන්නන්න. ඒ ඒ ඔක්තෝබර් වෙද්දි. හැබැයි මාර්තු වල වෙද්දි මහින්දලාට මහින්දලාත් එක්ක තමයි සාකච්ඡා කරමින් ගියේ. හරි. ඊට කලින් මාර්තු. ඔව්. නෑ ඒක හරි නෑ මං කියන එක නෙමෙයි. එතන ආණ්ඩු මාරුවටත් වඩා දැන් ඒක තියෙනවා. දැන් ආණ්ඩු මාරු දැන් මගේ සමහර වෙලාවට එන එක තමයි දැන් නාමල් කුමාර්ගේ සම්පූර්ණ එක නිලන්ත ජයවර්ධනලා හැන්ඩල් කරපු නාමල් කුමාර් කියන්නේ ඒක තමයි මට කියන එක මේ එකක් තියෙන. කියන්නේ නාමල් කුමාරව නිලන්ත තමයි ප්‍රෙස් එක දැම්මන්නේ ඒක කරවන්නේ ඒ නාට්‍ය එතනින් තමයි එන්නේ. එහෙම නැත්නම් මෛත්‍රීම තමයි තවම මරන්න ඉන්නවා කියන කතාව එන කතාව ඊට පස්සේ ඒතර දැන් මේගොල්ලෝගේ සම්බන්ධය තියෙන කියලා. ඉතින් දැන් ඒක කොහොම වුණත් කියන්නේ කුමන්ත්‍රණය කොහොම වුණත් මේ ඇත්ත ප්‍රශ්නේ මං හිතන්නේ අරක මං කියන්නේ මොකක්ද ඇචීව් කරන්නේ. සමහරවිට දැන් ඩීප් ස්ටේට් එක වගේ එකක් හරි නැත්නම් මේක මැෂින් එකක්. මේ මැෂින් එකේ හරියට තීන්දුව తీරන ගන්න කේන්ද්‍රයක් නැහැ. මේ මැෂින් දිව්වට ඒ වගේ එහෙම කේන්ද්‍රයක් නැහැ. මේක කවුරු හරි කියන්නේ මෙන්න මෙතනට මේක ගෙනියනවා කියලා. නමුත් මේ විනාශයම තමයි පැවැත්ම එකේ. එහෙම නැත්නම් දැන් බුද්ධි අංශ මේ ඔක්කොම පවතින්නේ බෝම්බ පුපුරද්දි. එහෙම නැත්නම් ඒ කියන්නේ ගෝඨාභය බලයටපත් වීම, අර යදිනන එක, මෙයා පරදින එක, ඒ අවස්ථාවල මේක පාවිච්චි කරනවා. දැනගෙන ඉන්නවා අපි දන්නවා මෙන්න මේ වෙලාවේ මට තමයි ඔපචුනිටි එක තියෙන්නේ කියලා. ඒ ඔක්කොම මේ තිබියදී ඒවත් වැරදි. නමුත් ඊටත් වඩා උඩින් තමයි මේක පවතින්නේ කියලා. එන්න තමයි මොකද මේ ඩූම් සර්කල් එකේම විනාශ බෝම්බ ගහන නැවත නැවත ජනමාර්ග ගැටුම් ඇති වෙන, යුද්ධ ඇති වෙන, මිනිස්සු ගහමරා ගන්න සර්කල් එක කරකිනවා. ඒකේ විවිධ ගෝඨාභයලා එනවා. ගෝඨාභයලා යනවා, ජයවර්ධනලා එනවා, ජේ.ආර්. ජයවර්ධනලා එනවා, යනවා. එකට ගන්න SS එකට සම්බන්ධ කණ්ඩායම් තවත් රටවල අපරාධ කරලා තියෙන බෝම්බවල විශාල ගණන් ඝාතනය කරලා තියෙනවානේ. ඒගොල්ලොත් කළා දැන් අප්‍රිකාවේ ගත්තොත් හුඟාවක් ISIS කණ්ඩායම් කළා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සහරන්ලත් ඒ වගේ කණ්ඩායමක් තමයි. ඒගොල්ලන්ට බෑ මට අපට පේන විදිහට ISIS එකත් එක්ක ඍජු සම්බන්ධයක් හදාගන්න බැරි වුණා. තිබුණ නැහැ ඒගොල්ලන්ට. නමුත් ඒ වගේම මේ මොකද මේ ආගමික මතවාදයෙන් උමුතු වෙච්ච අය ඒ තමයි එක කරේ. ඉතින් ඒක ඒ වගේ ලෝකේ අනිත් රටවල වෙලා තියෙනවා. ඉතින් ඒක මේ කිසිම දේශපාලනයක් නැතුව හරි ඒගොල්ලෝ පොඩි මට්ටමින් හරි මේක කරන්න තිබුණා මම හිතන්නේ. ඒක ඒගොල්ලෝ කොහොමත් කරන්නම තමයි ගියේ. ඒ ඔය මට්ටමට කැඩුනෙත් දැන් නෞෆර්ගේ කණ්ඩායම කැඩිලා ගියානේ ඒගොල්ලන්ට. ඒක නිසා ඒගොල්ලන්ට ලොකුවට කරන්නත් බැරි වුණා. ඒගොල්ලන් කණ්ඩායම දෙකටම කැඩුනා අන්තිමේ මාසයක් විතර තියලා. හරියට 70කට ඉස්සෙල්ලා JVP එකේ වුණා වගේ 70කට ඉස්සෙල්ලා JVP එක දෙකට කැඩුනානේ. නැත්තම් අරගල ඊට වඩා සාර්ථක වෙන්නත් තිබුණා සමහර ලාවට. දැන් ඒ ඔක්කොගේම කතාව තමයි ඇත්තටම මේකේ දැන් මට තව පැත්තකට අපිට එන්න පුළුවන්. අපි හිතමු දැන් ඔය අප්‍රිකානු කලාපේ, ලතින් ඇමරිකානු කලාපේ, විශේෂයෙන් අප්‍රිකානු කලාපේ මේවා ඇති වෙන්නේ යුද්ධේ. කියන්නේ මේ අප්‍රිකානු කලාපේ මේවා ඇති වෙන්නේ දැවැන්ත මේ යුද්ධය සහ මිලිටරි කණ්ඩායම්, පැරාමිලිටරි කණ්ඩායම ඉන්නේ දැවැන්ත සූරාකෑමක පැවැත්මක් එක්ක. ධනවාදයේ පවතින කම්පැනිස් පවතිනවා එහෙම එකක් ඇතුලේ. ඒතකොට දැන් ලෝකයේ මැදපිරිතක යුද්ධය පවතින්නේ තෙවැනි තව ගොඩක් හේතු මත තෙල්ද මේ ඔක්කොමත් එක්ක. ඒතකොට ඒක ඇතුලේ ප්‍රාග්ධනය තියෙනවා. ප්‍රාග්ධන හිමි බලවතුන් ඉන්නවා. ඒත් ඇමරිකාවේ ඩීප් ස්ට්‍රේට් එක පවතින්නෙත් එහෙම. ඉතින් ඒතකොට ඒකත් ලංකාව, කියන්නේ ඒවත් ලංකාවේ වැඩ කරනවා. එතකොට නැත්තම් ලංකාවේ මේ සාමාන්‍ය අපි හිතමු 2018 19 වෙද්දී තිබුණු එක තමයි ආර්ථික දැවැන්ත අර්බුදයක්, ජනතා පීඩනයක්.
තර මිනිස්සේ අර්බුදයට රහි විධාකාර විදිර නැගියමිට ඇතරම රාජපක්ෂලාගේ පැත්තරත් වඩා ඒවිදදි ජාතික ජනබලයෙන් පිපියකගේ කණ්ඩයමු ජනප්‍රියම හිටිය විකල්ප දේශපාන බලවේග විරෝධතා පැවැත්වුණ අරගලයට අදාළ මූලික පිපිදී මේ කාලෙක් තිබුණ. එතකොට ඇත්තම කතා මේකෙන් ආරක්ෂා කළේ ඒකද එවන තම ජාතිවාදය පැත්තර මිනිසු යොමු කිරීමෙන් ඇත්තරම ආරක්ෂා කළේ මේ අසාධාරණයට අයුක්තියට රෙහි ජනතා හණ්ඩම දන්තිපට යටපත් වෙන්නේ. ඒකනේ ඒක ඒක වෙන්න පුළුවන් මම එන්නේ අතුරු ඵලයක් විදිහට. අපි දැන් ඉන්දුනීසියාවෙත් ISIS කණ්ඩායම ලොකු ප්‍රහාරයක් කරානේ බාලිවල විශාල විනාශයක් කරා. ඉතින් හැම තැනකම වෙලා තියෙනවා. ලැතින් ඇමරිකාවේ නම් මම දන්න තරමින් නැහැ. මොකද මුස්ලිම් ප්‍රජාවක් අඩුයිනේ ගොඩක්. අප්‍රිකාව සහ ආසියාව තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මේ අපිට ඒක මම හිතන්නේ අර මං 71 දී ආපහු බැලුවොත් දැන් 70කටත් ඔය වගේම නිර්වචන අපිට දෙන්න පුළුවන්. ඇත්තටම දැන් 71ගේ අරගලය සිද්ධ වෙන්න ඉඩ තියෙන බව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දැනගෙන හිටියා. ඔව්. නමුත් ඒගොල්ලෝ අලුතෙන් පත්වෙච්ච සමගි පෙරමුණ ආණ්ඩුවට ඒ ෆයිල් දුන්නේ නැහැ. ඔව්. ඒ ෆයිල් ඒගොල්ලෝ සොයාගත්තේ කැරළෙන් පස්සේ ආරක්ෂා අමාත්‍යාංශයේ කබඩුලේව දාලා වහලා ගියා මිසක් ඒ මෙහෙම මෙහෙම වර්ධනයක් රටේ තියෙනවා කියලා කිව්වේ නෑ. ඒක මේක පාර්ලිමේන්තුවේ ලොකු සාකච්ඡාවක් ඇති වුණා. ඒගොල්ලෝ දැනන් හිටියා මේක මේ ආණ්ඩුව අමාරු වැටෙනවා. ඒක නිසා තමයි ඒගොල්ලෝ ඒකට මේ දීලා ගියේ මේක මේ ෆයිල්ස්වත් බාර දුන්නේ නැත්තේ එනකොට. ඉතින් ඒ වගේ ආණ්ඩු විද දේශපාලන පක්ෂ මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කැරල්ල ඇත්තගේ කැරල්ල අපි දන්න ඒක රට ඇතුළෙන් ආපු එකක් නේ. තරුණ පරම්පරාවෙන් ආපු එකක් නේ. ඒක කොහොමත් වෙනවා. ඒක වඩා ශක්තිමත් වෙන්න දෙන විලා දුර්වල වෙන්න දෙන. නමුත් ඒක තිබුණා. අපි නේ අපි ආයුධ එකතු කරගත්තේ. අපිට කවුරුත් ආයුධ දුන්නේ නැහැ. බෝම්බ හදාගත්තත් අපි. ඉතින් එදා බෝම්බ හදාගන්න අපිට පුළුවන් නම් සාහරණට 2019 වෙනකොට බෝම්බ හදාගන්න බැරි කමක් කොහොමදවත් නැති පුළුවන්. ඉතින් මම හිතන්නේ නම් අපි මූලික වශයෙන් බලන්න ඕනේ මේක අනිතක දිගන ප්‍රහාරය නිසා මේක වැඩි වුණා. අලුත් ගම් ප්‍රහාරය දැන් මුස්ලිම් විශාල මුස්ලිම් විරෝධී රැල්ලක් තිබුණා රටේ. ඒකම මුස්ලිම් අය මේක තල්ලු කරන්න හේතුව. ආ වන්දකොත්තු ඒව මේව ඔක්කොම තිබුණානේ බ්‍රෙෂියර් අඳින්න බෑ. ඔව මේව කියලා තිබුණා. කඩවලින් බඩු ගන්න එපා කියලා තිබුණා. ඒ විශාල මතවාදයක් හැදිලා තිබුණා අන්තවාදී කණ්ඩායමකට මේක ප්‍රයෝජන ගන්න. හැබැයි ඒගොල්ලන්ට විශාල කණ්ඩායමක් හිටියේ නැහැ. තමයි හිටයි විශාල කණ්ඩායමක් නෑ. විශාල කණ්ඩායමක් මෙහෙවන්න තිබුණානේ. ඉතින් මම හිතන්නේ ඒ ඇතුළෙන් අභ්‍යන්තර වශයෙන් ගොඩනැගුණු එක පැහැදිලිවම රාජ්‍ය බුද්ධි සේවයත් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය දැනගෙන හිටියා. ඉතින් ඒගොල්ලෝ මේක තරම් කොයි දනදුරට ඒගොල්ලන්ට අවශ්‍ය දුරට මෙහෙවුවද කියන එක පරීක්ෂණයකින් සොයා ගන්න. නමුත් ඒගොල්ලෝ පැහැදිලිවම දැනගෙන හිටියා ඒගොල්ලන්ගේ ඒජන්තුරු ඒක ඇතුළේ හිටියා. ප්‍රහාරයේ දවසේ දැන් ශානි අබේසේකරත් රවිසෙන රත්න මහත්තයා ඉදිරිපත් කරපු ශිෂ්ටාධිකාරන්ට පෙත්සම් වල කියලා තිනෝ ප්‍රහාරය වෙලා පැය ගාණක් ඇතුළත සම්පූර්ණ ලිපිගණුවක ඒගොල්ලන්ට ගෙනත් දුන්න කියලා රාජ්‍ය පුදු. ඉතින් එච්චර කාලයක් මේ ලිපිගණුව තිබුණා. ලිපිගණුව තියා පොඩද කරේ. ඒ ඉස්සර දුන්නේ නැත්තේ ඇයි? අන්න ඒ විදිහට ගත්තොත් එහෙම මේ ඔක්කොම බැලුවම අපිට පේනවා මෙතන මොනවා හරි දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා. ඉතින් ඒ කුමන්ත්‍රණය හෙළිදරව් කර ගැනීම තමයි අත වශයෙන්ම මේ වර්තමාන ආණ්ඩුවට තියෙන අභියෝගය. දැන් ඩීප් ස්ටේට් එක කියන්නේ ප්‍රශ්නේ ඩීප් ස්ටේට් එක වැඩ කරන්නේ කවුරු වෙනුවෙන්ද? එහෙම නැත්නම් මේක වැඩ කළේ කවුරුන් වෙනුවෙන්ද? කුමන ඉලක්කයේද සම්පූර්ණ කරන්න උත්සාහ කළේ? ඒක හොයන්න පුළුවන්ද? ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඉවර වෙන්න එක ප්‍රධාන හේතුව කොවිඩ් ඔක්කොම හරි. නමුත් අර ඒක ඒක හරියට මේකට මේ ඉන්ධන සැපය කියන්නේ ඒකට ඉරහි ගෝඨාභය රාජපක්ෂ විරෝධය එහෙම නැත්නම් ගෝඨගෝහම් එකට ඉන්ධන සැපය ප්‍රධානම එක තමයි මේ පාසුවිරිදා යුක්තියට නොවීම කියන එක. ඒක ප්‍රධාන අංගයක්. ඒක 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 ඒකේ ඩ්‍රයිව් එක තිබුණා එතන. කියන්නේ මේ යුක්තියට නොකිරීමේ කතාව මේ බෝම්බ ගහලාව කියන ඒක ඒක තමයි මම හිතන්නේ තව මොහොතක්වත් ඉන්න ඕනේ නැහැ කියන ඉවසන්න ලෑස්ති නැති කතාව. ඒ කියන්නේ නැත්තම් ඡන්දයෙන් පත්තු අහිංසක විදිහට ඡන්දයෙන් පත්තු ආණ්ඩුවක් නෙමෙයි අපිව රවට්ටලා බලෙන් ආපු ආණ්ඩුවක් මේ විනාශය කරා වගේ තමයි ආර්ථික අර්බුදේ වෙලාවේ ආවේ. එතකොට ඒකේ ප්‍රධාන අංගය තමයි මම හිතන්නේ පාසුකිටදා ට්‍රස්ට් ප්‍රහාරය. ඉතින් ඒ නිසාම මේ යුක්තියට නොකිරීම කියන එකයි මේ යුක්තියට කරනවා කියලා මේ හිජාස්ලව හිරේ දාගෙන කරපු විකාරයයි එක්ක මිනිස්සු විරෝධය දැක්කුවා. දැන් මේ ආණ්ඩුවේ තියෙන එකක් තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානම කේන්ද්‍රීය හේතුව පාසුකිටදා ප්‍රහාරය නෙමෙයි මේ ආණ්ඩුව බලයට ගේන. නමුත් මේ ආණ්ඩුවටත් එක ප්‍රධාන බාධකයක් මේ ප්‍රධාන අභියෝග මොකක්ද තියෙන වගකීමක් තමයි මේක යුක්ති ඉටු කරාය කියන එක. හැබැයි මේ පාස්කෘත රාෂ්ට්‍ර ප්‍රහාරයට යුක්ති ඉටු කරා කියන හැඟීම කියන එක ෆුල්ෆිල්මන්ට් එක සම්පූර්ණ වෙන්නේ එහෙම වුණා කියලා මිනිසුන්ට කියන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත්ද? එහෙම නැත්නම් කොතනටද මේක යන්න ඕනේ? එහෙම නැත්නම් ඒක ඒ හැඟීම සම්පූර්ණ කරන්න මේ ආණ්ඩුවට පුළුවන්ද කියන ප්‍රශ්නේ මම හිතනවා. ඒ කියන්නේ සරලවකට අපිට හිතන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂට මොන හරි තියෙන චෝදනා ටිකට දඬුවම් ලැබුණොත් හරි මොකක් කරුණොත් මිනිස්සු හිත හදාගෙන ඉද වගේ. මොකද්ද ඇත්තටම මේ යුක්තියට කරනවා කියන්නේ? පාස්කු එකට අදාළව ඇත්තට මම හිතන්නේ යුක්තිය කියන්නේ ඇත්තටම යුක්තිය සයහෙන්ඩ යුක්තිය නිර්වචන තියෙනවා. යුක්තිය කොටස් ගොඩක් තියෙනවා. වන්දි
මිනිස්සුන්ගේ මානසික සහනය අපරාධවලට අපරාධ සම්බන්ධයෙන් අප සත්‍ය හෙළිදරව් කිරීම දඬුවම් කිරීම හැම එකක්ම යුක්තිය. මම හිතන්නේ අතන දැන් ප්‍රශ්න කීපයක් තියෙනවානේ පාස්කු එකට අදාළව. දැන් මේ සහරහන් ළඟේ ටීම් එකේ කට්ටිය ඇත්තටම දැන් අත්තරංගුට අරගෙන ඉන්නේ ගොඩක් අය. මම හිතන්නේ ඔක්කොමගේ අරගෙන තියෙන්නේ ටීම් එකේ කට්ටිය නඩු දාලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අපි හැමෝම පිළිගන්න මේක ගෝඨාභය කළාද නැද්ද, චන්දරේ කළාද නැද්ද, කොහොම වුණත් අපි හැමෝම පිළිගන්න එකක් තියෙනවනේ. සහරාල්ලාගේ පිටිපස්සෙන් කවුරු හරි හිටියාය කියන යම් යම් සාධක තියෙනවනේ. අබුහින්ත් හරි මොනව හරි තියෙනවා. එතකොට මේ කවුද කියලා හෙළදරව් වෙලා නැහැ තාම. පරීක්ෂණයක් වෙලාවත් නැහැ. එතකොට ඒ කවුද කියලා හොයලා බලන්න පරීක්ෂණ වෙන්න ඕන. ඒ පරීක්ෂණ කිරීමේ අරමුණ එකක් දඬුවම් කිරීම, පිටිපස්සේ හිටපු අයට අනිත් එක සත්‍ය හෙළදරව් කරන්න ඕන. සත්‍ය කියන එක අපි දැනගන්න දැන් උතුරේ අතුරුදන් වෙච්ච දහස් ගණනක් දැන් මරලා කියලා දන්නවා ඇත්තටම. හැබැයි මරුවා කියලා පිළිගන්න ඕන. මරුණා මරුවා කියලා ඔෆිෂියලි කියන්න ඕන. එහෙම නැහනේ. දැන් මෙහෙත් එහෙමයි පිටිපස්සේ කවුද හිටියේ කියන එක හෙළිදරව් කරනවා. ඊළඟට බුද්ධිංශ මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරා කියලා දැන් පාසු කමිෂන් සභාවේදී 100%ක් අහුරු වෙලා තියෙනවා. ඒ ගනුදෙනු කිරීම හුදෙක් තොරතුරුතර දැන ගැනීමට අදාළ එකක්ද? එහෙම නැත්නම් මේ මිනිහා ගිහිලා මේගොල්ලෝ හැසිරෙව්වද? හැසිරෙව්වා නම් ඒ කාගේ වමනාවටද? ඒ ඒ ඒකේ සත්‍ය හෙළිදරව් වෙන්නත් ඕන. අනිත් පැත්තෙන් අපරාධමය වරදක් වෙලා තියෙනවා නම් දඬුවම් දෙන්නත් ඕන. ඉන් එහා ගිහිල්ලා මේක වෙන බව දැනගෙන වළක්වන්න බැරි වෙච්ච කණ්ඩායමක් ඉන්නවනේ. ඒ කණ්ඩායමට විරුද්ධවත් අපරාධ නීති ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වගේ දේවල් වෙන්න ඕන. ඒ කිසිම දෙයක් වෙලා නැහැ. ඊළඟට වන්දි හම්බෙලා තියෙනවා සොච්චම් මුදලක් පල්ලියෙන් නම් සෑහෙන්න දුන්නා. හැබැයි මිනිස් සමහර මිනිස්සුන්ට හම්බෙලා නැහැ. අර නැගෙනහිර පළාතට ගියොත් එහෙම තවම ඉන්නවා. කිසිම දෙයක් කරගන්න බැරි වෙන අය. පොඩි ළමයි ඉන්නවා S2 පේන්නේ නැහැ. අම්මා තාත්තා මැරිලා එහෙම. එතකොට ඒගොල්ලොන්ට අම්මා තාත්තා හිටියා නම් සමහරට ඒගොල්ලෝ එහතින් හිටියා නම් ජීවිත කාලෙම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න තිබ්බා. හැබැයි දැන් ඔය මේ වේක අනුව මොකද්ද ඔය පනත මොකද්ද මේ ප්‍රෙපරේෂන්? ඔව් ඒ හානිපූර්ණ පනත සහ විඳිතයන් ආරක්ෂා කිරීමේ පනත අනුව සමහරුන්ට ජීවිත කාලෙම අවශ්‍ය සහයෝගය දෙන්න පුළුවන්. සමහරුන්ගේ ජීවනෝපාය හදාගන්න ක්‍රම හදන්න පුළුවන්. ඒ කිසිම දෙයක් හදලා නැහැ. ඊළඟ වන්දි දීලා තියෙන්නේ රජයෙන් දුන්නේ 110යි. ඊට පස්සේ මෛත්‍රීලගේ සල්ලි වලින් ටික 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 දුන්නා. ඒ දුන්න වන්දි මුදල වෙච්ච හානියට සහ පවුලට වෙච්ච හානියට සාපේක්ෂව වර්තමානයට සහ අනාගතයට කියලා වෙන විදිහට හදලා නෙමෙයි දුන්නේ. ඉතින් ඊට වැඩිය දුන්නා අර කවුද මේ පොලිසියෙන් මැරුණේ? ආ ඊරෝඩ දුන්න අර ගෙවල් ගිනි ගත්තා ඉරේ. ගෙවල් ගිනි ගත්තා ඉරේ දුන්නා. මරපු മന്ത്രി වෙනුවෙන් දුන්න කෝටියක්ද කෝටි දෙකක්ද? මේගොල්ල වෙනුවෙන් 110යි 115යි. ඉතින් එතකොට මේ ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. ඔය මම කිව්වේ ඔක්කොම ඇත්ත හෙළිදරව් කිරීම, අපරාධ නීති ක්‍රියාත්මක කිරීම, විනය කැමර ගන්න ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයි. දැන් ඔව් මම එකතු කරන්න සුනන්ද ඒකට. එතකොට දැන් ඇත්තටම දැන් මේ යුක්තිය පිළිබඳ හැඟීම ඔයා කියන්න යන දෙයත් එක්ක එකතු කරන්න. ඒ කියන්නේ පාස්කුවේ ත්‍රාස්ත්‍ර ප්‍රහාරයට යුක්තිය කියන්නේ ඒක විතරද? සුනන්දය මං කිව්වා වගේ 70 ගණන් වල ඉඳන් වැඩ කරලා තියෙනවා. පාස් ත්‍රස්ත වර්ධි වෙලකෙන් පනත ගේන වෙලාවේ මං හිතන්නේ මර්ජ් එක හැදෙන විශාල පිරිසක් අත්සන් කරලා මේ මං හිතන්නේ එතකොටම ත්‍රස්තවාද වෙලකෙන් පනතට එරෙහි ලොකු අත්සම් මේ ලොකු මේ එකතුවක් හැදෙනවා. ඒ මන්දර වාසුදේව නානක් කරලා වගේ ඇත්ත එක ඉන්නවා. ලයිනල් බෝපගේ ඇතුළු විවිධයි හිටියා. ඊට පස්සේ උතුර දකුණ මේ කියන්නේ විද්වතුන් කතා කරන අය මාධ්‍යවේදීන් ක්‍රියාකාරීන් අපි අයිති වෙන්නේ මේ මෙන්න මේ ඉතිහාසයේ මේ මහා විනාශයන් ටික දැක දැක ඒවට විරුද්ධව ලියනවා කතා කරනවා. ඒ කියන්නේ අපේ වැඩිහිටියෝ සුනන්ද ඊට පස්සේ දෙදේකේ අපි දැන් අපිත් ඉන්නවා අපෙන් පස්සෙත් තවය කරයි අපි කියනවා මේ විනාශයට විරුද්ධව මේ ඝාතන සංස්කෘති මිලිටරිකරණය ආයුධ මේ අතට ගැනීම තත්පරයක්. දැන් අපි ඕක ගැන කතා කරනවා. සුනන්ද අයියලා පොද්දලයක තුල ඒ කාලේ ෆයිට් කළා. දැන් පොද්දලයට ගැහුවා සුනන්ද අයියලට යන්න වුණා. ඒව ගැනවත් තාම ඇත්ත හෙළිදරව් ඒක තමයි මට අපරාධ කරන යුක්තිය විතරද මේ ඇත්තවත් හෙළිදරව් වෙලා ඒක තමයි මට කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒ කාලේ ඉඳන් ආපුවේ මේ යුක්තිය පිළිබඳ කතාව සහ මේ රාජ්‍යයේ තියෙන අපරාධකාරීත්වය
රාජ්‍ය තියෙන දැන් මේක මේක මීට වඩා තදින් කතා කරපු භාෂණයියලාට ජීවිතේට මේක ඇතුළට එන්න බැරි يعني භාෂණයියට කවදාවත් මේ මොනක් මොන ප්‍රගතිශීලී ආණ්ඩුවවත් ලංකාවට එන්න පුළුවන් වේද කියලා හිතන්න අමාරු. ඒ තරමට ඒගොල්ලොන්ව ද්‍රෝහින් කරලා දෙනවා, ලේබල් කරලා දෙනවා සහ ඒගොල්ලොන්ට මේ රාජ්‍යෙම අහිමි. එතකොට දැන් දැන් එතකොට සුනන්දයලට කාලයක් තිස්සේ කොටියෝ වෙලා ඉන්න තිබුණා, දේශ ද්‍රෝහින් වෙලා ඉන්න තිබුණා, ජීවිත තර්ජන තිබුණා. ඉතින් අන්තිමට මේ පොත ලියන එකත් මං හිතන්නේ ජීවිත තර්ජන මං හිතන්නේ ලේසි එකක් නෙමෙයි. ඉතින් මං හිතන්නේ ඒ සමස්තය වෙනස් නොකර මේ රාජ්‍යයේ තියෙන මේ අපරාධකාරීත්වය වෙනස් නොකර වාකුවගේ විනිර්මුක්තිය එහෙම නැත්නම් මේ යුක්තිය අහිමි වෙන්නේ පොද්දලයගේ කතාවට. පොද්දලය මේ ආණ්ඩුවට සෑහෙන සපෝට් කරා. ඒ සපෝට් කරන්නේ ඡන්දයට කලින් දේවල් ලියනවා කතා කරනවා. පොද්දලයට යුක්තියට වේද කියලාවත් වෙනවා නම් හොඳයි. නමුත් මං කියන්නේ එහෙම ඊට නොකර පාස්කුරිද ත්‍රස්ස ප්‍රහාරට යුක්තියට කරනවා කියලා වගේ එකක් තියෙනවද කියන එකත් ඔළුවේ තියාගෙන කියන්න හදපුතේ. ඇත්තටම මේක ගොඩක් වැදගත්ම ප්‍රශ්නය. ඇත්තටම අපි හැමෝම දන්නවනේ දැන් මේක අපි ගොඩක් කතා කරලා තියෙන නිසා අපි දන්නවා මේක සම්බන්ධයි. ආණ්ඩුව දැනගෙන හිටියා ඒගොල්ලෝ මේක මෙහෙවන්නත් ඇති මේක කරගත්තා කියලා. නමුත් යුක්තියෂ්ට කිරීම කියන එක ඇත්තට තරිඳු කිව්වා. ඇත්තටම ඩීටේල්ස් මේ මොනවද වෙන්න ඕන දේවල් කියලා 1x1 වගේ එකින් එක කියන්න පුළුවන්. නමුත් මේකේ අපි ෆ්‍රේම්වර්ක් එක ගැන බලන්න ඕනේ. ඒ කියන්නේ රාමුව මොකද්ද මේක කරයි ග්‍රාමෝ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ජිනීවාල ඉඳලා එන්නේ මේ ඉතින් 2015 31 කියන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව බැලුවොත් ඒ යෝජනාවේ මේ රාමෝ දීලා තියෙන එක තමයි අපි කියන්නේ ට්‍රාන්සිෂනල් ජස්ටිස් කියන එක. සංක්‍රමණීය යුක්තිය ඇති කරන්න අර වගේ කරුණු හතරක් තියෙනවානේ. සත්‍ය සෙවීම, හානිපූර්ණය, දඬුවම් කිරීම සහ යලි ඇති නොවීම. මේ හතර සිද්ධ වෙන්න ඕන. ඉතින් මේ හතර සිද්ධ කරන්න හුඟක් අමාරු. මං කිව්වාගේ මේ ඇති වෙච්ච දේශපාලන වර්ධනයේ තියෙන සුවිශේෂ ලක්ෂණය යුද හමුදාවන්හි බලපෑම. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විශාල වශයෙන් තියෙනවා. ඉතින් ඒ මොකද මේක අනිවාර්යයෙන්ම ප්‍රතිසංස්කරණයක් යන්න ඕනේ ඒ වගේ දෙන්න නම්. ඉතින් ඒකට කරන්න මං හිතන්නේ ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඇත්තරම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මං හිතන්නේ මිෂෙල් බෂලේ තමයි ඒක කිව්වේ. එයා කිව්වා ශ්‍රී ලංකාවේ තියෙන දූෂණය, වංචාව සහ අපරාධ යළි සිදුවීමේ ප්‍රධාන සාධකය තමයි විනිර්මුක්තිය, දඬු මුක්තිය, දඬුවම් නොකිරීමේ සම්ප්‍රදාය. ඉතින් දඬුවම් නොකිරීමේ සම්ප්‍රදාය අහෝසි කිරීම ගොඩක් අමාරුයි. ඒකට ඇත්තටම අපි කියන්නේ දෙමළ, සිංහල, මුස්ලිම් පක්ෂ විපක්ෂ හැමෝගෙම යම්කිසි එකතු වෙන පොදු ගුණාකාරයක් සොයා ගන්නවා අපේ සමාජයේ. අපි අහවලාට විරුද්ධව මේක කරනවා කියලා බෑ. අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් තරකට මේක ගෙනාවේ නැත්තම් යම් විදියකට. දැන් සිංහල මිනිස්සු 74% ඉන්නවනේ. සිංහල බෞද්ධ අය දෙමළ අය 22% විතර ඉන්නවා. මුස්ලිම් අය 10% කිට්ටු ඉන්නවා. ඉතින් අංක ගණිතමය වශයෙන් බලන්නේ නැතුව මේගොල්ලන්ගේ සමාන අයිතිවාසිකම් පිළිගනිමින් අපි කොහොමද මේ ප්‍රශ්නය හැම කෙනෙක්ම එකඟ වෙනත් මට්ටමකට ගේන්නේ? ඒක හුඟක් අමාරු නම බැරි දෙයක් නෙවෙයි. මම හිතන්නේ පුළුවන් දෙයක් තියෙන. ඒකට පොලිටිකල් විල්, දේශපාලන අධිෂ්ඨානය තිබුණ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංගට මේ අවස්ථාව තිබුණා. මම හිතුවේ හොඳම අවස්ථාව තිබුණා. මම ඇත්තරම බැහැලා වැඩ කරපු එකම දේශපාලන අවස්ථාව චන්ද්‍රිකා කුමාරතුංග විතරයි. මම හිතුවා ඇය මම හොඳින් ආශ්‍රය කරපු නිසා ඇයට මේ දේශපාලන අධිෂ්ඨානය තියෙයි කියලා. නමුත් එයා බලයට ඇවිල්ලා මාස 2-3 යනකොට මගෙන් දවසක් ඇහුවා, "සුනන්ද ඔයා කොහෙද හිටියේ? මම මේ ලංකාවේ හිටියේ, ඔයා කොහෙන්ද මේ වහන්නේ කියලා." එයා ඇංගලන්තයේදී මම මේ අරගල එකලා තිබුණා. එහෙම තමයි දේශපාලඥ ඕන කෙනෙක් වැඩ කරන්නේ. ඕනම කෙනෙක් බලය කර පව කරප්ෂන් ඇබ්සොලියුට් බව පව බලය දූෂිත ඇබ්සොලියුට් බලය ඊටත් වඩා දූෂිතයි. ඒක දූෂණය ඇති කරා. මම කියන්නේ මේගොල්ලන්ට වෙයි කියලා. නමුත් මේ ආණ්ඩුව මේ දැන් හුඟක් පොරොන් දීලාපු ආණ්ඩුවක් නේ. අර වගේ පෝද්දල විතරක් නෙමෙයි, සනත් බාලසූරිය පෝද්දල ඒ වගේ විශාල පිරිසක් මේ දඬුවමේ ලක් වෙච්ච මේ ආණ්ඩුව ගේන වැඩ කරා. ඇත්ත වශයෙන්ම මම දන්න මගේ ඥාතීන් පවුලේ හුඟ දෙනෙක් වැඩ කරා. මම නම් ප්‍රසිද්ධි කිසිම ස්ථාවරයක් ගත්තේ නැහැ. ජනමාධ්‍යවේදියෙක් වශයෙන් මම හිතුවා මම ස්ථාවරය ගන්න අවශ්‍ය නැහැ. මම එකපාරක් කළා අත පුච්චගෙන තියෙන චන්ද්‍රිකාට. මට කියනවා මම ආය අත පුච්චගන්න බැයි කියලා. නමුත් මගේ අදහස් තියෙනවා. නමුත් මම කියන්නේ මේ මූලික වෙනස්කම් දඬු මුක්තිය නැති කිරීම නේ. මේ ඒ වගේ දේවල් කරන්න බැරි නම් දැන් ස්වාධීන අභියෝජකකපත් කිරීම අත්‍යවශ්‍යයි. නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවනු පෙනීනෝ මින්දි දෙවෙනි පින්නේ. ඒක බොරුවක්නේ. සම්පූර්ණ ස්වාධීන අභියෝජක කාර්යාලය පිහිටවන්න ඕනේ. ඒකට සල්ලි දෙන්න ඕනේ වෙනම. එයා එතනට දාන්න ඕනේ ස්ථානිකර ස්වාධීන. ඒක මේ විවස්සා මණ්ඩලයේ පත්ක වෙන්න පුළුවන්. නමුත් ප්‍රබල ස්වාධීන අපි දැන් මලේසියාවේ අගමැති හිරියවලා තිනෝ
වෙන රටවල් අපේ රටේ අගමැති කෙනෙක් නෑ අමැති කෙනෙක් ක්‍රියාවගන්න බැරිලා තිනවා තාම කරපු දූෂණයකට. ඉතින් බැරි ඒක නිසා ඉතින් ඒ ප්‍රතිසංස්කරණ කරේ නැත්නම් අපි පාස්කු විඳිතයන්ට කවදාක සාධාරණයක් හම්බෙන්න පාස්කු අරගල පාස්කු ප්‍රහාරය හුදකලා සිද්ධියක් විදිහට අරගත්තොත් බෑ. අනිත් එක වැදගත්ම එක විඳිතයන්ට උතුරේ දකුණේත් විඳිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන්න කියලා පේන්න නම් අන්තර්ජාතික සම්බන්ධතාවයක් අත්‍යවශ්‍යයි. මොකද ලංකාව ඇතුලේ කොමිෂන් කීයක් දාලා තියෙනවද? 10ක් 12ක් දාලා තියෙනවා යුද්ධ ගැන විතරක්. එකකින්වත් වැඩක් වෙලා නැහැ. දීපු රෙකමෙන්ඩේෂන්ස් හොඳයි. නමුත් වෙන්නේ නැත්තේ මොකද? බල කරන්න බෑ. එතකොට මේක උනත් දැන් අන්සර් හසත් මෞලානා ළඟ තොරතුරු තියෙනවා. එයා කියනවා ලසන්ත මැරුවේ ට්‍රිපොලිකින් කියලා පිල්ලයන්ගේ කට්ටි දාලා කියලා. නමුත් එයා කියනවා මම සාක්ෂි දෙන්නේ අන්තර්ජාතික අධිකරණ පරීක්ෂණයක් හමු වෙ විතරයි. මම කියන්නේ 100% අන්තර්ජාතික පිහිටවන්න පුළුවන් කියලා. නමුත් පිළිගත හැකි දැන් රනිල් වික්‍රමසිංහත් කියවනේ අනුපාතික ජනාධිපති ස්කොට්ලන්ඩ් එකෙන් අහනවා කියලා. නේ ඊට පස්සේ මේ ගෝඨාභය රාජපක්ෂත් කිව්වනේ එයා FBI ලියුමක් ලියලා ඇහුවා කියලා එයාගේ කාලේ. ඉතින් හැමෝම මේගොල්ලෝගෙන් අහලා තියෙනවා. ඉතින් ඒක වැරද්දක් නැහැ කරන්න පුළුවන්. ඒ පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණයේ සාධ යුක්තිසහගත ස්වාධීන පාරදෘශ්‍ය බව පේන එකක් වෙන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. ඔව් මමත් ඇත්තටම අන්තිමට කියන්න තියෙන්නේ මේ ඒකම තමා. අපි දැනට පරීක්ෂණ පහක් කරලා තියෙනවා. තව කමිටු දෙකකුත් මේ රනිල් වික්‍රමසිංහ යන්න කලින් දාලා තියෙනවා. තව ජනාධිපති කොමිෂන් නම් එපා කියලාද කියන්නේ? මම ජනාධිපති කොමිෂමක් ඕනා. ඒ කොමිෂම ජනාධිපති කොමිෂන් සභාවක් වෙන්න ඕනේ නැහැ. අපි කියන්නේ පනත වෙනස් කරන්න. පනත වෙනස් කරලා විදේශීය විනිශ්චයකාරවරුන් හෝ මේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන අයගෙන් සමන්විත විදේශීය ලංකාවේ වෙලා තියෙනවා. මචන් සුරන්දයේ දඬුවම් ලැබුවද අපරාධ විනිශ්චය කොමිෂන් සභාවේ? දඬුවම් ලැබුවේ? ලැබුවා. චූදිතේ? අවුරුදු 45. මේක කොමිෂමක චූදිතේ. ඉරේ ගියානේ. 45ක්. ඔව්. එතකොට ඒ 45ක දඬුවමක් තිබුණානේ? 45ක බෑ 15 මච්ච උදනා තුනන්නේ. 15කට එකට ගෙවෙන්න 15ක් කරා. පහළොව හිටියද ඇතුළේ නේද? නැන්ද JR දාස් කරානේ කොමිෂම අහෝසි කිරීමෙන් අවුරුදු දෙකක් ඉස්සෙල්ලා එන්න පුළුවන්. ඔව්. හරි. එතකොට මම කියන්නේ එහෙම කොමිෂන් සභාවක් තියෙන්න ඕන සහ වෙනම විමර්ශන කාර්යංශයක් පිටවන්න ඕන. ඊට පස්සේ සුනන්දයි කිව්ව එකම අභිචෝදක කාර්ය මචං තරිදු මේ හොඳම උදාහරණේ ලංකාවේ නීතිපති එක වෙලාවකදී උසාවියට එනවා දේශබන්දු හිරේ දාන්න කියලා. තව වෙලාවකදී එනවා දේශබන්දු තියාගන්න කියලා. ඒක ඇව්වා ඒකනේ. එතකොට ඒකම හොදට මැති. ඒක වීරු. එක උසාවියක් ගිහලා කියනවා මෙයා ගා හිරේ ඉන්නවට කියලා. තව උසාවියක් ගිහලා කියනවා මෙයා තමයි පොලිස්පති කියලා. පාස්කුවක් ගත්ත පාස්කු FR එක මුලින් කැඳවපු වෙලේ නීතිපති යනවා පූජිත් ජයසුන්දර වෙනින් පිනින්න. හයිකෝට් එකට යනවා පූජිත් ජයසුන්දරට විරුද්ධව. එතකොට කෙලින්ම බැලූ බැල්මටම කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් තියෙනවා. බරපතල කන්ෆ්ලික්ට් එකක් තියෙනවා. මේ පාස්කු වලට අදාළව මේ කමිෂන් එකේනුත් නීතිපති දෙපාර්තමේන්තුව බරපතල චෝදනා එල්ල කරලා තියෙනවා. ඉතින් කිසිම සදාචාරමය හෝ නීතිමය අයිතියක් නැහැ ඇත්තටම මේ නීතිපති දෙපාර්තමේන්තුවට තවදුරටත් මේ විමර්ශන අධීක්ෂණය කරන්න සහ කරන්න අපි යෝජනා කරන්නේ වෙනම අභිචෝදක කාර්යාලයක් පිහිටවන්න, වෙනම විමර්ශන කාර්යංශයක් පිහිටවන්න, වෙනම කමිෂන් එකක් මං කියන්නේ මොනවද මේ ජනාධිපති කොමිෂමක් නෙමෙයි පනත වෙනස් කරන්න, පනත වෙනස් කරලා විදේශීය සහ දේශීය මිශ්‍ර සංයුතකින් යුත් එකක් පත් කරන්න සහ කරන්න එක පාස්කලිත ප්‍රහාර විතරක් නෙවෙයි ඔක්කොටම කලින් දැනට තියෙන ඔක්කොම වාර්තා මහජනතාවගේ පරිශීලනය සහ ප්‍රසිද්ධ කරන්න ලේසියෙන්ම කරන්න පුළුවන් එක කරන්න තොරතුරු ප්‍රසිද්ධ කරන්න. එතකොට මම හිතන්නේ ඇත්තටම මේ ඒ මම කියනවා දැන් අපේ මගේ නම් යෝජනාවද අපි හිතමු දැන් අභිචෝදක කාර්යාලය සහ ඒකත් එක්ක අපි කිව්වොත් එහෙම කමිෂන් සභා පනතක් යටතේ නව අධිකරණ මේ ක්‍රියාවලියක් ආරම්භ වුණොත් මම හිතන්නේ විමර්ශන කළ යුත්තේ පාස්කු ප්‍රහාරය විතරක් නෙවෙයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක විය හැකි යම් සෑහෙන කාලයක් යනකම් විමර්ශනය කරන්න එවැනි අපරාධ ගොඩක් තිබෙනවා. බෝම්බ එකම බෝම්බේ පාස්කු බෝම්බෙත් නෙමෙයි ලංකාවේ ඒ සංඛ්‍යාවම මරණ එක බෝම්බෙන්න මෙනමුත් ඒ සංඛ්‍යාවට වඩා මිනිස්සු මැරිලා තියෙනවා ඉතිහාසය පුරා බෝම්බ වලින් සහ මම හිතන්නේ යුද්ධයේ ක්‍රියාවලිය තුළින් ඒ සමස්ත ක්‍රියාවලිය විමර්ශනය කළ යුතුයි. මං හිතන්නේ යුක්තිය කියන එක අර මං කිව්ව සම්පූර්ණ වෙනවා කියන හැඟීම යුක්තිය සම්පූර්ණ වෙනවා කියන හැඟීම ඒක අපිට මෙන්න මෙතනට ගියොත් තමයි ලැබෙන්නේ කියලා දැන් කියන්න බැරි වුණාට මං කියන්නේ අපේ රටේ ජනතාවට යුක්තිය ඉටු කරන වෙලාවට ඇත්තටම ඉටු කරන වෙලාවට යුක්තිය ඉටු වුණා කියලා දැනෙයි. ඇත්තටම නැවත මේවා සිද්ධ නොවෙන තැනට දේවල් වෙනස්කම් ටික සිද්ධ වෙනකොට එහෙම වෙනවා කියලා දැනෙයි. දැනට පේන්න තියෙන්නේ කවුරුත් එහෙම තත්වයකට ළඟා වෙලා නැහැ. ආණ්ඩු මාරු වෙලා තියෙනවා මීට කලිනුත්. අලුතෙන් එන ආණ්ඩු සෑහෙන බලාපොරොත්තු සාමාන්‍ය මිනිසුන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා රවී සෙනවිරත්න දැම්මක ගැන. ඒකත් එක නමුත් රවී සෙනවිරත්න කියන අමාත්‍යංශක ලේකම්වරයා ලේකම්වරයා පිටතයි.
එකක් මං කියන්නම් දැන් මේක දිගටම 70කින් පටන් ගත්තේ 70ක අපිරගේවලට ගියානේ. නමුත් අපි මරපු කට්ටිය මං ගුටි කාපු හැටි මං දන්නවනේ. මං කොහමද ගුටි කෑවේ කියලා මාත් එක්ක අතනකොට 3 දෙනෙකුට වෙඩි දීලා මැරුවා මගේ ඇස් දෙක ඉස්සරහා. ඒව ගැන පරීක්ෂණයක් කරෙත් නැහැ. ඒවට සම්බන්ධ දේශපාලන ව්‍යාපාර ඒවට යුක්ති ඉල්ලුවෙත් නැහැ. ඒකයි ලොකුම ප්‍රශ්නේ. රාජ්‍ය විතරක් නෙවෙයි ඒ දේශපාලන පක්ෂ ඇති විජේවීර අතරම මැරුවේ වෙඩි දීලා මැරුවේ විජේවීරව මරණ වේලාවේ ඉඳපු නිලධාරියෙක් ඉන්නවා. එතකොට ඒකට යුක්තිය ඉෂ්ට කරන්නේ නැත්තම් ඒකට යුක්ති ඉෂ්ට කරන්නේ නැත්නම් අනිත්‍යවට කොහොමද යුක්ති ඉෂ්ට වෙන්නේ? මම කියන්නේ ඒකයි අපි අපට අවශ්‍ය. අපි කියන්නේ පැරඩියම් ෂිෆ්ට් එකක් කියලා. අපි කියන්නේ සුසමාදර්ශී වෙනසක් අවශ්‍යයි මේ ක්‍රමයේ. ඒත් ඒක අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මොකද ප්‍රථම වතාවට පාලක පන්තියෙන්ගෙන් පිටින් සමාජ පන්තියෙන්ගෙන් ආණ්ඩුව පිටුරා හදලා තියෙනවා. මේ අවස්ථාව සුසමාදර්ශී වෙනසක් කරන්න ඕන. මේ වෙනස කරන්න නැත්නම් කෑලි වලින් නම් කවදක්වත් සහ මං හිතන්නේ සුනන්ද කියපු කතාව ඒකට අවශ්‍ය දේශපාලන ඌමනා පොලිටිකල් විල් එක තියෙනවා කියන. මොකද ද AP එකත් එක්ක ජනාධිපතිතුරය දීලා තිබුණ ඉන්ටර්වියු එක ජනාධිපති වෙන කලින් ඒ ඉන්ටර්වියු එකේ කියලා තිබුණා මේ දෙමළ ජනතාවට යුක්තිය ඕනේ නැහැ කියලා. ඇතර මෙයා කියපු කතාවේ බරපතලකම තියෙන්නේ යුක්තිය ඉටු කරන්නේ නැහැ කියන එකත් විතර නෙමෙයි මේ විඳිත පෞල් වලට යුක්තිය ඕනේ නැහැ කියලා. එහෙම නැත්නම් දඩුවම ඕනේ නැහැ. දඩුවම් කිරීම ඕනේ නැහැ කියන එක. ඒක එතකොට යුක්තිය අංග හතරෙන් ප්‍රධාන එකක් දඬුවම් කිරීම. ඒක ඕනේ නැහැ කියන යුක්තිය ඕනේ නැහැ කියලා කියන එක. ඉතින් වින්දිතයන්ට යුක්තිය ඕනේ නැහැ කියලා කියනකොට කියපු කෙනෙක් ඉතින් ජනාධිපතිලා අපි කනගාටු වුණත් කියන්නේ නෝ. ඉතින් අපි ඇත්තනම කල්පනා කරන්න ඕනි පාස්කුටි දරස්ස පහාරේ සහය ඇතුළු මේ සමස්ත ඩීප් ස්ටේට් එකේ අපරාධ තරඳ ඉවර කරන්න කලින් ලක්ෂණ දෙකක් කියන්න දෙන්න. ඒ තමයි දැන් දෙකයි ශානි සහ රවි කොන්දේසියක් පිට මේ පොලිස් සාමූහිකයක් හදලා උදව් කළා ශ්‍රී ලංකා පොලිසිය අති බහුතරයකගේ ඡන්ද එන්න සහ මේ NPP එකට ආව ගොඩක් ඡන්ද එන්න ශානි සහ රවි උදව්වක් වුණා ඕන මිනිහෙක්ගෙන් අහන්න මිනිස්සුන්ට වංචාව දූෂණ නතර කරයි කියලා විශ්වාසයක් ආවේ දෙන්න කියපු හින්දා ඒ දෙන්නට ලොකු වගකීමක් තියෙනවා මේක මේ වෙලාවේ ආණ්ඩුව වැරදි මාර්ගවල යන්නේ නැතුව හරිතනට ගෙනියන්න සහ මේ කියන යුක්ති ඉෂ්ට කිරීමේ ක්‍රියාවලියට සම්පූර්ණ තල්ලුවක් දෙන්න. අපි එන්ගේජ්මන්ට් හරි වැදගත්. අපේ විවේචනේ අපි දැන් චන්ද්‍රිකා බලයට ගෙනාන පස්සේ අපි එන්ගේජ් වුණේ නැහැ. ඇත්ත අපි ලොකු කරලා දෙකයි. අපි අයින් අපි ආ බලයට ගෙනවා. අපි ඈත් වුණා. නමුත් අපි අත්‍යවශ්‍යයි. අපි අවස්ථාව දෙන්න ඕනේ මේ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒ අවස්ථාව දෙන්න පුළුවන් අපි ඒගොල්ලොත් එක්ක අන්තර්ක්‍රියාකාරීතර යනවනම් ඒ අන්තර්ක්‍රියාකාරීතයට ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවනම් තමයි මේ දෙපාර්ශ්වයම වැඩ කරොත් එකට මම හිතනවා අපට මේක තල්ලු කරන්න පුළුවන් ඉස්සරහට අවස්ථාවක් තියෙනවා. අපි බලමු යුක්තියට වේද කියලා. බුක් ෆෙයරකට ගියොත් පාස්කිරිද ප්‍රහාරය පාරරාජ්‍ය සෙවෙනලි සහ නොයිසිදුණු අබිරහස් කියන පොත සහ මං හිතන්නේ ප්‍රොෆෙසර් වුල්ගේ පොතත් ගන්නවනම් ගන්න පුළුවන්. ඇතුළු මං හිතන්නේ කියවන නම් පොත් ගොඩක් තියෙනවා. තරිදුගේ පොත් තියෙනවා, අපේ පොත් තියෙනවා, බුක් ෆෙයාගේ පොත් ගොඩක් තියෙනවා, ගන්න පුළුවන්. සහ මං හිතන්නේ මට අවසාන කරන්න පුළුවන් ඉතින් ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ දිනේවා කියලා. මොකද අන්තිමට ඒක තමයි ඉතුරු වෙලා තියෙන්නේ ඔක්කොම උනාට පස්සේ වෙච්ච දේ කියන්නවත්. මං ඇත්ත වශයෙන්ම ඔබ දෙවලට ස්තුතිවන්ත වෙන්න ඕනේ ලංකාව ඇතුළේ ඉඳගෙන ඕගොල්ලෝ ඔය දෙන්න කරපු ගවේෂණාත්මක මාධ්‍යවේද ගැන මේ ගැන මමත් ඇත්ත වශයෙන්ම මේකෙන් ආශාවද ලැබලා තිනවා. ලංකාව ඇතුළේ ඉඳගෙන කරන එක වෙනයි, මම පිටේ ඉඳන් මං කරලා තියෙන. ඉතින් මම මෙතන ඔය තරුණ ජනමාධ්‍යයෙන් ඔය දෙන්න කරපු හැඩ කොටස මං හිතන්නේ ආදර්ශමත්. ලංකාවේ ගවේෂණාත්මක ජනමාධ්‍යයෙන් ඉන්න ඔය සංවිධාන ගොඩක් පිටවල ඒගොල්ලන් නැතත් අනිත් අයට මං හිතන්නේ ඔය දෙන්න විසින් කරපු බටලන්ද ගැන ඕගොල්ලෝ කරපු දේවල් ඔගොල්ලෝ මේ පටන් ගත්තේ මේ ගැන කරපු ඒවා ආදර්ශයක් ඇත්ත. සුනන්ද ස්තුතියි සහ ඉතින් පරිදි ත්‍රිහට කියලා දෙන්න. අපි නැවත හම්බෙමු. ස්තුතියි.